මම ඔබට මේ සත්‍යධර්ම දේශනාව පටන් ගන්නකොට යම් කාරණාවක් සඳහන් කළා. අපි මේ අරගෙන යන වැරදි ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදය පින්විතේ තවදුරටත් ඉස්සරහට අරගෙන ගියොත් අපිට වෙන්නේ සතර අපායේ මහා දුක්ඛන්දරාවක් විඳින්න ඉදිරියේදී. මේ ක්‍රමවේදයේ පින්විතනි අපි වහවහ වෙනස් කළේ. අද අපි මේ බුදුදහම කියන්නේ මොකද්ද කියලා හරියට අඳුනගෙන නැහැ. අපි ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන පිරිසක් බවට පත් වෙලා ඉන්නේ. අපේ ප්‍රධානම කාර්යය වෙලා තියෙන්නේ කීයක් හරි හොයාගන්න. බඩට කෑම ටිකක් දාගන්න කීයක් හරි හොයාගන්න එක තමයි ලොකුම කාර්යය වෙලා තියෙන්නේ අද අපේ මිනිස්සුන්ට. බුදුදහම කියන එක පිළිබඳ බින්දු මාත්‍රියවත් හැඟීමක් මිනිසු තුල නැහැ. හැබැයි උදේ ඉඳලා රෑ වෙනකන් සමහර විට ඉන්නේ පන්සලේ. නමුත් සද්ධර්මයේ කියන එක බින්දු මාත්‍රයක්වත් අවබෝධ කරගත්තේ නැති පිරිස් තමයි පින්වතුනි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. මම ඔබට ඒකයි පටන් ගන්නකොටම කිව්වේ පින්වතුනි ඔබගේ හිතරි දෙන්නත් පුළුවන් මේ දේවල් කිව්වහම. නමුත් අද මේ ලෝකේ මේ ජීවත් වෙන පිරිසකෙන් 99.999ක්ම ඒකාන්තෙන් මෙරිලා අපාගත වෙන පිරිස ඉන්නේ. හිතන්නේ එහෙම එපා පින්වතුනි දිව්‍ය ලෝකයකට යන්න හරි ලේසියි කියලා. අද ඔක්කොමයි හිතාගෙන ඉන්නේ අපි මැරලා දිව්‍ය ලෝකෙ යනවා කියලා. අම්මා මැරුණොත් අම්මා දිව්‍ය ලෝකෙ, තාත්තා මැරුණොත් තාත්තා දිව්‍ය ලෝකෙ ගියා කියලා තමයි හැමෝම හිතන්නේ. හේතුව අර අම්මා තාත්තා නිසා ඒ ගරුත්වයට අපි හිතාගෙන ඉන්නවා දිව්‍ය ලෝකෙ ගියයි කියලා. නමුත් පින්වතුනි හොයලා බැලින්නම් ඔය හැම කෙනාම ගිහිලා තියෙන අර හතර අපායට තමයි. මේවට හේතු කාරණා තියෙනවා පින්වතුනි. මේ සද්ධර්මයේ වැහිම තමයි මේකට තියෙන ලොකුම හේතු. ඔබම හිතලා බලන්න පින්වතුනි සාමාන්‍යයෙන් ඔබගේ ගම්මානවල සද්ධර්ම දේශනාවක් පවත්වනවා කියලා මොනවද කරන්න කියද? හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට සද්ධර්ම දේශනාවකට ආරාධනා කරනවා අර යුතුයකම ඉටු කරන්න ඕනේ නිසා. ඒක තමයි ඇත්තම කතන්දරේ. යුතුයකමක් ඉෂ්ට කරන්න තමයි මේ ඔක්කොම කරන්නේ. මනුස්සයෙක් මැරුණාට පස්සේ ඒ මැරිච්ච මනුස්සයාට හත් දවසේ බණක් කියන්න ඕනේ. ඒක කිව්වේ නැත්නම් එහෙම සමාජයෙන් මහා අවලාදයක් නැගෙනවා. ඒක නිසා කීයක් හරි වියදම් කරලා යාළුවෙක්ගෙන් හරි සල්ලි ටිකක් එකතු කරලා අර හත් දවසේ බණ කියන්න සූදානම් කරනවා. ඒ සූදානම් කරලා හාමුදුරුවන්ට එන්න කියලා හාමුදුරුව බණ කියන්න වාඩි වෙනවා. 10 දෙනෙක් 15 දෙනෙක් විතර යන්තම් පැදුරුළු ඉඳගෙන ඉන්නවා. එක 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 ලෝකවල ඉඳගෙන අර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. තව කට්ටියක් එනවා සීනි කිලෝ එකකුත් අරගෙන කොහෙන් හරි හොයාගෙන ඇවිදින අර එළියට ගල කොහේ හරි පාරක් අයින්නට වෙලා වාඩි වෙලා කයියක් ගහගෙන ඉඳලා හාමුදුරුව බණ කියනකම් මේ යකා යන්නෙත් නැන්නේ. මේ මගුල බණ කිය කිය ඉන්න තාම කොච්චර වෙලා බණ කියලාද කිය කිය ඉඳගෙන හාමුදුරුවන්ට දෙස් දීතිය ඉඳගෙන හාමුදුරුව ගියාට පස්සේ ඇවිදිලා අර සීනි කිලෝ එක දීලා බත් ටිකක් කාලා ගෙදර යනවා. ඔන්නෝම තමයි පින්විතනේ අද මේ සමාජ සම්මතේ බණ අහනවා කියලා මිනිස්සු කරන්නේ. මේ බණ හිල්ල තුල පින්විතනේ කවදාකවත් ඔබට සුගතිගාමි වෙන්න බෑ. ඔය කය අතහරින තැනින් අමු මහ නරකාදී ලඟින්නම තමයි වෙන්නේ. ඔබ හිතනවට වඩා මේ සංසාරේ හරිම භයානකයි. මේ සංසාරේ භයානකකම දැනෙන නම් පින්විතනේ මේ සද්ධර්ම දේශනාවල් ශ්‍රවණය කරන්න ඕනේ. තරුණ මහලු කියලා ભેදයක් නෑ පින්විතනේ. අද ගොඩාක් මේ මහලු උදවිය විතරනේ මේ සද්ධර්ම දේශනාවලට සහභාගී වෙන්න උත්සාහ කරන්නේ. තරුණයෝ හිතන් ඉන්නේ අපි තරුණයි අපිට ප්‍රශ්නයක් නෑ ඕවා. වැඩිහිටි අර වයසකෙවුන් දැන් මැරෙන්න ඉන්නවනේ. උන් තමයි දැන් මේවා කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් පින්විතනේ ඔබට බින්දු මාත්‍රිකවත් වැටහීමක් නැද්ද? තරුණ දරුවෝ මෙතරකල් මැරිලා නැද්ද පින්විතනේ? ඔය වාහනවල හැපිලා, බයිසිකල්වල ගිහිල්ලා ඒව හැපිලා ඔලු කුඩු වෙලා මැරිලා ගිහිල්ලා නැද්ද? ඔබම හිතලා බලන්න. එහෙනම් තරුණ කමින් මත් වෙලා ඇති ඵලය මොකද්ද කියලා ඔය තරුණ පිරිස් පොඩ්ඩක් හිතලා බලන්න. තරුණකමින් මත් වෙලා ඉඳගෙන මේ සද්ධර්මයේ පැත්තකට දාලා ඕවට තව කල් තියනවා කියලා හිතාගෙන වැඩ කළා. අවුරුදු 65ක් 70ක් ගියාට පස්සේ කොන්දත් ඉස්ස ගන්න බෑ, කොන්ද රිදෙනවා, ඇස් දෙක පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ. ওই මට්ටම එනකොට යන තැන හදා ගන්න කියලා හිතාගෙන වැඩ කරන්න ගන්නවා. ඔය අද අපේ සමාජේ තියෙනවා මෝඩ කතාව. දැන් යන තැනට වැඩ කර ගන්න ඕනේ කියලා. යන තැන හදා ගන්න ඕනේ කියලා.
බුදුහාමුදුරුව යනතන හදා ගන්නද බණ කිව්වේ යනතන නැති කර ගන්නද බණ කිව්වේ ඔබම හිතලා බලන්න බුදුහාමුදුරුව මොකටද බණ කිව්වේ කියලා තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළුණේ යනතන හදා ගන්න බණ කියන්නේ නෙමෙයි යනතන නැති කර ගන්න බණක් කියන්නේ ඒ කියන්නේ ආය යන්නේ නැති වෙන්න බණක් කියන්නේ යන්නේ නැති වෙන්න වැඩපිළිවෙලක් කරගන්නයි උන්වහන්සේලා සද්ධර්ම දේශනා කළේ අද ඔය බින්දු මාත්‍රයකවත් ඔය කිසි දෙයක අවබෝධයක් නැහැ අපේ මිනිස්සුන්ට අපේ මිනිසු ධර්මය කියලා බින්දු මාත්‍රයක් අහන්නේ නැහැ බෝධි පූජාව තමයි ලෝකේ තියෙන ලොකුම දේ බෝධි පූජාව තියනවා කියනවා 10000 ගානක් යනවා කොහොමද කියන ලෝකේ සාදුනාද සිදී ඉන්නවා මේවා වැරදි කියනවා නෙමෙයි පින්වතුනි තථාගතයන් වහන්සේ දීපු මැණික අද ඔබ විද්‍යර තියලා මැටි ගහනවා මහා මෝඩ මුලාවක අද අපේ මිනිස්සු ඉන්නේ ඔබ මේක පුළුවන් නම් තේරුම් ගන්න පින්වතුනි තේරුම් අරගෙන මෙන්න මේ කියන වැර ටික කරගෙන කොහොමද මේ සතර පායේ නිදාසෙන්න උත්සාහ කරන්නේ කොච්චර පුඹගෙන හිටියත් වැඩක් නැහැ පින්වතුනි මැරලා සතර පායේ ගියොත් බල්ලෙක් වුණොත් එහෙම බල්ලා බල්ලම තමයි බුදුරු දාස් ගානක් ලෝකේ පහළ නුනොත් බල්ලා බල්ලම තමයි ආයි Tamanne ගුණයක් නැහැ ඔබම හිතලා බලන්නකෝ මහා උජාරුවෙන් හිටියට වැඩක් තියනවා කියලා ගමේ බැල්ලියෙකුට මේ බල්ලු පැටියෙක් කියලා ඉපදුනොත් එහෙම කොච්චර උජාරුවෙන් හිටියත් වැඩක් තියනවාද පින්වතුනි Tamangeම වැසිකිලි වලේ අසුචි ගන්න පෙරේතෙක් කියලා ඉපදුනොත් එහෙම ඔබේ ජීවිතේ මූ අසුචිකක් ගන්න ඉන්නේ ඔබ හිතන්න එපා ඔබට එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා කවුරු හරි හිතනවා නම් පින්වතුනි ඒ කියන්නේ මේ බින්දු මාත්‍රයක්වත් අඳුම තමයි පන්සල ඉස්සරහින්වත් ගිහින්න නැති පිරිස. මහා විනාශයකට මේ පිරිස ඔක්කොම ඇදී ඇදී යන්නේ. ඔබ විතරක් නෙමෙයි පින්වතුනි මේ ලංකාද්වීපේ හරිම ඛේදවාචකයක් තියෙන්නේ. ත්‍රිවිල් ඔන්නම් පිටිපස්සේ ගහලා තියෙනවා මේ ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියලා. ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය කියලා ඒක සීමා වෙලා තියෙන ත්‍රිවිල් එකේ පිරිවසන විතරයි. බුදුසසුන බැබලේවා කියන්නේ මහා උජාරුවට ගහලා තිනවා බෝඩ්. හැබැයි මේ එක්කෙනෙකුටවත් අවශ්‍යතාවයක් නැහැ බුදුසසුන බබලවන්න. බුදුසසුන බබලවනවා කියන්නේ විහාර හදන එක නෙමෙයි. බුද්ධ ශාසනය සම්පූර්ණ කරන්නේ. බුද්ධ අනුශාසනය කියලා එකක් තියෙනවා ඒ බුද්ධ අනුශාසනය සම්පූර්ණ කරගන්න වැඩපිළිවෙක නේද මේක තමයි පින්වතුනි බුද්ධ අනුශාසනය නැත්තම් බුදුසසුන බැබලේවා කියලා කරන්න තියෙන්නේ. අද ඔක්කොම පැත්තකට දාලා අපේ මිනිසුන්ට මේ ධර්මයේ ගැන බින්දු මාත්‍රයක අවබෝධයක් නැහැ. ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන්න. Tamanṭa මොන හරි දෙයක් ලබා ගන්න ඕන වුණාම හුණියමක් කළා හරි කවන්නේ අනිත් දෙවුන්ට හැදි ගෑවිලා ගියත් කවන්නේ මගේ වැඩේ වෙනවා නම් කියන සංකල්පය තුල ওই ටික තමයි කරගෙන යන්නේ. එහා ගෙදර එක මොන හරි කළොත් උට ඉහෙලින් තව එකක් මම කරන්න ඕන. ඌ කොහෙද මට ඉහෙල යන්නේ කියන සංකල්පෙට එනවා ඒකේ. මට මේක කරගන්න මට මේ ඉහෙල තනතුර ලබා ගන්න මගේ ඉහෙල ඉන්නකව කැටි ගාලා හරි ගමන්නේ නැහැ මං ඉහෙල තනතුරට මම යන්න ඕන. තව එකේ කොහොම හිතනවා. ඔන්න ඔයගේ වැඩ පිළිවෙලක් තුන තමයි පින්වදින අද මේ සිනිසු ජීවත් වෙන්නේ. ඉතින් ඔබ හිතලා බලන්න ওই වැඩ පිළිවෙල තුන හිටපු කෙනෙක් කොහෙ ගිහිල්ලා උපදීද කියලා. අතීත සංසාරයේ අතීතයේ අමන වැඩ කර කර ඉඳලා තමයි අපිට බුදු සසුනවල මේ සම්පූර්ණයෙන්ම නැති වුණේ. තථාගතයන් වහන්සේලා කී දෙනෙක් පහු කරගෙන ආවද කියලා ඔබ හිතලා බලන්න. එක්කෙනෙක් දෙන්නෙක්ද පහු කරගෙන ඉන්නේ නැද්ද? බුදුහාමුදුරුව අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ කියලා විතරත් නැක මහත්තයා කියන්නේ. ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුව ගැන විතරද? එක බුදුහාමුදුරුවද පහු කරගෙන ඉන්නේ නැද්ද? බුදුවරු ලක්ෂ ගානක් පහු කරගෙන ආව ඒ කිසිම කෙනෙක්ගෙන් ධර්මයේ බින්දු මාත්‍රයක් ඇහුවේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකව හිටියා. එහෙම නැත්නම් ආවයා බණ කියන්නේ අපි අපේ පාඩු වෙන්නම් කියන සංකල්පී හිටියා. ඕන්නම් බෝධි පූජාවක් තියන්නේ දානයක් මානයක් දෙන්නේ නැති. හැබැයි මේ සද්ධර්මය කියන්නේ මොකක්ද කියලා බින්දු මාත්‍රයක්වත් අවබෝධ කරගන්න අටියක් කාටවත් තිබුණේ නැහැ. ඒක නිසා තමයි පිටුදුනේ අදටත් මේ සංසාරේ සැරිසරන්නේ මේ කාලකන්ණි ස්වභාවය. ඇයි මම කාලකන්ණි ස්වභාවයක් කියලා කිව්වේ? ඔබ හිතනවාද ඔබ සුන්දර ජීවිතයක් ඔය ගත කරන්න කියලා? ඔබ හිතනවාද පින්වතුනි ඔබ මහා සුන්දර ජීවිතයක් ගත කරන පිරිසක් කියලා? ඔබ තරුණ වුණත් තුන්ජි වුණත් ලොකු වුණත් මහලු වුණත් ඔබ සුන්දර ජීවිතයක් ගත කරනවා කියලා ඔබට කියන්න බෑනේ. ඔබගේ එක මොහොතක්වත් ඔය ශරීරය ඔබ කැමති විදියට පැවතුනාද කියලා ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. එක මොහොතක්වත් ඔය ශරීරය තමන් කැමති විදියට පැවතුනාද කියලා. ඔහේ කැඩි කැඩි බිඳි බිඳි විනාශ වෙනසි වෙනසි යනවා. එක මොහොතක්වත් තමන්ගේ කැමති විදියට තියාගන්න බෑ. සැපයක් කියලා දෙයක් ජීවිතයට ලැබුණේ නැහැ. මෙමෙ ඉඳගන්න ඉන්න කෙනෙකුට පස්ස පැත්ත රිදෙනකොට පොඩ්ඩක් එහාට ඇමරෙනකොට ඔන්න සැප කියන කියනවා. ඒ සැප කියන එක ආපහු යන්නේ කොහෙද? අර මහ දුකකට.
ඉතින් අපි හිතනවා දැන් අපිට හරි සැපයි කියලා. ඒ සැප කොහොමද? ඒකයි මම කිව්වේ පින්වතුනි මේ සැප කියලා දෙයක් මේ ජීවිතේ යමේ පටන් ගත්ත දවසේ ඉඳලම හොය 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 යන ගමනක් මේ ඉන්නේ අපි. මේ සැප හොයන්න කියලා ගිහිල්ලා අන්ත මහා පාප කර්ම වලට අහු වෙලා ඒ සැප ලබා ගන්න ඇති මහා පාප කර්ම කරගෙන කය අතහැරපු දැනින් මහා අමු මහා නරක ආදී ළඟින්නයි දැන් සූදානම්. ඉතින් මේ ටික ඔබ අහගත්තේ නැත්නම් මේ සද්ධර්මයට හිත යොමු කළ මේ සද්ධර්ම දේශනාවල් හරියාකාරව ශ්‍රවණය කළේ නැත්නම් පින්වතුනි මේ බුද්ධ ශාසනයකින් ඇති වැඩක් නැති වෙන ඔබට. ඔබ හිතන්න එපා ඔබ දන් දුන්න කියලා හතර පහෙන් ගැලුණා කියලා. තුන්සිය හැටපත් දවසේම පන්සල් ගියා කියලා සතර පහෙන් ගැලවෙන්නේ බෑ. 365 දවසේම බෝධි පූජා පැවැත්වුවා කියලා සතර පහෙන් ගැලවෙන්නේ බෑ. සතර පහෙන් ගැලවෙන්නේ තථාගතයන් වහන්සේ යම් දේශනාවක් කළා තියෙනවා. සෝතාපන්න මාර්ගය කියලා මාර්ගයක් දේශනා කළා තියෙනවා, ඵලයක් දේශනා කළා තියෙනවා. ඔන්න ඔය සෝතාපන්න ඵලය ලබා ගන්නකම් පින්වතුනි ඔබට සතර පහෙන් ගැලවිල්ලක් නැහැ. ඔබට මම මේ සෝතාපන්න සෝතාපන්න කියනකොට ඔබට හරි අමුතු වචන වෙන්නේ නැති මේවා. ඇයි හිතාගෙන ඉන්නේ සෝතාපන්න වෙන්න බෑ කියලානේ? සෝතාපන්න වෙන්න පුළුවන් අර මේ ආරණ්‍යයකට වෙලා ගැලේ හැංගිලා ඉඳගෙන භාවනා කරන හාමුදුරුවෝ විතරයි සෝතාපන්න වෙන්න පුළුවන් කියලා හිතාගෙන තමයි කටයුතු කරන්නේ හැමෝම. ඒකට හේතුව තමයි පින්වතුනි මේ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා නැහැ. කාලීන බණ අහලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න බණ කොටසක් තියෙනවා පින්වතුනි, ඒ බණ කොටස අහන්න නැතුව කවදාකවත් කාටවත් නිවන් දකින්න බෑ. මෙන්න මේව හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අපි මේ ඔබට මේ දේශනා කරන්න උත්සාහ කරන්නේ ඔන්න ඔය නිවන් අවබෝධ වෙන සත්‍යධර්මය. යමෙක් සෝතාපන්න ඵලයේ පිහිටන්න තමයි පුළුවන් තරම් මේ උත්සාහ කරන්නේ. හේතුව තමයි පින්වතුනි මැරෙන කෙනා අපාගත වෙන මහා අපරාධයක් මේ සිද්ධ වෙන්නේ. අපේ මිනිස්සු මේ දන්නේ නැති නිසා තමයි මේ කර්තව්‍ය ওই විදිහටම කරගෙන යන්නේ තවදුරටත්. මෙතන ඇති මේ සීල් සමාදන් වෙන උදවිය මෙතන ඇති. උදේ ඉඳලා රෑ වෙනකන් සීල් ගත්තා තමන්ට සෝවාන් වෙන්න බෑ පින්වතුනි. ඒකෙන් කියන්නේ සිල් ගන්න එපා කියලා නෙමෙයි. ඒකෙන් කියන්නේ බෝධි පූජා තියන්න එපා කියලා නෙමෙයි, දාන දෙන්න එපා කියලා නෙමෙයි. ඔබ මේ වැඩේ කරගෙන යනවා මේ වෙනකොට. ඒක බොහොම ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙළක්. ඒක දිගටම කරන්න. හැබැයි ඔබට සතර අපායෙන් නිදහස් වෙන්න ඕන නම් තථාගතයන් වහන්සේ කියපු එක කාරණාවක් තියෙන ඔන්න ඒ කාරණාව හොඳට ඔළුවේ තියාගෙන කටයුතු කරන්න. ඔබ උත්සාහ කරන්න පින්වතුනි සෝතාපන්න වෙන්න. සෝවාන් වෙන සද්ධර්මයෙන් නිතර නිතර ශ්‍රවණය කරන්න. සෝවාන් වෙන සද්ධර්මයෙන් නිතර නිතර ශ්‍රවණය කළාම සෝතාපන්න ඵලයට පත් උනේ නැත්නම් ඔබටම තේරේ කය අතහැරපු දැනින් ඔබට මොකද වෙන්නේ කියලා. ලේසියෙන් පහසුවෙන් හිතන්න එපා දිව්‍ය ලෝකවල යන ආයි මනුෂ්‍ය ජීවිතයක් එහෙම ගන්න. ඒව මේ කපේට වෙන දේවල් නෙමෙයි. නැමති මේ තම නැවත ඔබට මනුෂ්‍ය ආත්මයක් ලැබෙනවා කියන එක පින්වතුනි හරිම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මම ඔබට ඔප්පු කරලා පෙන්වන්නම් පින්වතුනි ඔබ කය අතහැරපු සැනින් අපාගත වෙනවා කියලා. දැන් මම මේක කියනකොට ඔබට හරි තරහක් එන්නත් පුළුවන්. නමුත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගත්තේ නැත්නම් පින්වතුනි ඔබට තේරෙන්නේ නැහැ ඔබට වෙන්න තියෙන දේ මොකද්ද කියලා. මම මේ කියන දේවල් සමහර අයගේ ඔළුව වලට යන්නේ නැහැ. ඒ ධර්මත සද්ධර්මයෙන් ඈත් වෙලා ඉන්නේ මිනිස්සු. මම මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති පිරිසකුත් මෙතන ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ පින්වතුනි ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මේ කටයුතු කරන්නේ. කොහොම හරි ඔබව මේ සතර අපායෙන් නිදහස් කරවන්න. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ ඔබව සතර අපායෙන් නිදහස් කරවන්න. ඒ මිසක් උන්වහන්සේට පුද පූජා පවත්වමින් ඉන්න පිරිසක් ලෝකෙට බිහි කරන්න නෙමෙයි. එතන ඔබ උත්සාහ කරන්නේ එහෙනම් උන්වහන්සේගේ අනුශාසනය සම්පූර්ණ කරන්න. උන්වහන්සේ මේ ලෝකෙට දුන්නා නම් යම් දායාදයක් අන්නේ දායාදයේ තුල ඔබගේ භව ගමන කෙලවර කරගැනීමේ වැඩපිළිවෙලක නියදෙන්න උත්සාහ කරන්න. මේ දේශනාවල ඒවට තමයි ඉවහල් වෙන්නේ. වෙන කිසිම දේශනාවක් අපි කරන්නේ නැහැ පින්වතුනි. ඔබ සෝතාපන්න වෙනකන් ඔබට සෝතාපන්න වෙන්න අවශ්‍ය ධර්ම කාරණා පැහැදිලි කරලා දෙන එකම තමයි කරන්නේ. මම කිව්වා මම ඔබට කියන්නම් කියලා. මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් කියලා කය අතහැරපු තැනින් සතර අපායට යනවා කියලා. ඒ නිසා ඔබ හිතන්න පින්වතුනි මොකක්ද ඔය සතර අපායේ කියන්නේ? දැන් මාත් එක්ක කතා කරන්නකෝ යම් වෙනසක් මේ ඉදිරියේ ඉන්නේ. සතර අපායේ කියලා එකක් අහලා තියෙනවද?
අද ගොඩක් අය ඕක අහලත් නැහැ. අපායක් තියනවාද කියලා හෙව්වොත් විශේෂයෙන්ම තරුණ පිරිස් දැන් හැදෙන තරුණ පිරිස් වැඩිපුරම ඉන්නේ අමු මිත්‍යා දෘෂ්ටි. මොකෙක් හරි කියපු දෙයක් ලොකු කරගෙන සද්ධර්මයේ කියන එක බල්ලට දාලා පන්සල් යන්නත් කාට හරි එන්න කියලානේ ගොඩක් අය කෝල් එකක් දීලා කියන මම පන්සල යනවා ඔයත් එන්න. එහෙම තමයි අද තරුණ පිරිස් පන්සලට යන්නේ. කාලියම්මයි ගෝවිලට නෑ යන්නේ එහෙම. ඇයි ඒ? හම්බ වෙනවනේ ගියොත් නේද? ඔය තත්ත්වෙ උදා කරගෙන තියෙන පින්වතුනි මේ සද්ධර්මයේ පිළිබඳ බින්දු මාත්‍රයක්වත් අවබෝධයක් නැති නිසා. විශේෂයෙන් තරුණ පිරිස අද හිතාගෙන ඉන්නවා අපායවල් කියන ඒවා නෑ කියලා. අද පින්වතුනි විද්‍යාඥයව පවා හොයාගෙන තියෙනවා. මේ විද්‍යාව හදාරන විද්‍යාඥයව පවා හොයාගෙන තියෙනවා අපායවල් කියන જાතියක් මේ පෘථිවිය ඇතුලේ තියෙනවා කියලා. අන්තර්ජාලයේ YouTube එකට ගිහිල්ලා ඔබ ගහලා බලුවොත් ඔබට අහන්න හම්බේ ඒ එක විද්‍යාඥ පිරිසක් මේ පොළොවේ ඇතුළට කැමරාවක් යවලා රෙකෝඩ් කරගත්ත අඳෝනා තනිකරම ඇහෙන්නේ අඳෝනා. එතකොට ওই අඳෝනාව රෙකෝඩ් කරගෙන තියෙන්නේ කොහෙන්ද? නරකාදිවලින් මේ අඩුම චූටිම නරකාදීක තියෙන එක. නරකාදිවල යටට යන්න බෑ පින්වදින අපිට කවදාකවත් කිසිම කැමරාවක් නිෂ්පාදනය කරන්න බෑ යන්න ඇතුළෙම තියෙන නරකාදී වලට යන්න. හේතුව සෙන්සිය සම්තක 3000කට විතර රත් වෙලා උණු වෙලා වැක්කිරනවා යකඩ. ඒ තරම් ප්‍රමාණයක් ඇතුළේ තියෙන්නේ. මම ඔබට මේවා පැහැදිලි කරලා දෙන්න. මෙච්චර කල් හිතාගෙන හිටියේ අපායවල් නැහැ කියලා. මිනිස්සුකෙන් ඇහුවොත් එහෙම මේ අපායවල් තියෙනවද කියලා. මොන අපායවල්ද බං ඔය බොරු කතානේ ඔය අපායවල් කියන්නේ. බලපං බර හිඟන්නයි කකුල දියක්. ඔය හිඟන්න තනිකර අපායකනේ බං ඉන්නේ. අපායේ තියෙන මනුස්ස ලෝකේ නෝයි බලපම හිඟන්න දුක් විඳින හැටි කියන හිඟන්නව පෙන්නේ. අත් දෙකයි කකුල් දෙකයි හතරම නැති එකක පෙන්නලා කියන ඔය බලපම අපායේ තමයි ඔය දුක් විඳින්නේ. දැන් අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ අපාය කියන්නේ ඔන්න ඕකට කියන. නමුත් බිංගතුනි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ අපාය වල ගැන මනාකොට දේශනා කළා. මොකද උන්වහන්සේ තුල තිබුණ අප්‍රමාණ කරුණාවක් ඔබ කෙරෙහි. ඒ කරුණාව නිසා තමයි උන්වහන්සේ ලෝකෙට පහළ වුනේ. ඒ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ මේ සද්ධර්මයේ දේශනා කළේ ඔබ ඔන්නෝයි කියන අපායවල් හතරෙන්ම බේරගන්න. මේ ලෝකේ තියෙනවා පින්වතුනි අපායවල් හතරක්. සතර අපාය කියලා කියන්නේ ඔන්න ඕකට. ඒකේ පළවෙනි එකට කියනවා නරක ආදී කියලා. නරකය කියලා කියනවා. තව එකකට කියනවා තිරිසන් යෝනිය කියලා. ඊළඟට ප්‍රේතනිකාය කියලා එකක් තියෙනවා. අසුරනිකාය කියලා තව එකක් තියෙනවා. එතන නරකය, තිරිසන් යෝනිය, ප්‍රේතනිකාය, අසුරනිකාය කියලා සතර අපායේ වශයෙන් නම් වෙන කොටස් හතරක් තියෙනවා. ඕකෙන් පින්වදින තිරිසන් යෝනිය කියන එක ඔබගේ ඇස් දෙක ඉස්සරහට ඔබට දකින්න හම්බ වෙනවා. තිරිසන් යෝනිය කියලා කියන්නේ පින්වදින තමන් ඇති කරන බල්ලා බලලගේ ඉඳලා මේ ලෝකේ ඇමීබා වාගේ ඉඳලා නිල්තල් මහා දක්වා ඉන්නා වූ ඔය කියන සත්ව කොටස සියල්ල අයිති වෙන්නේ මොකටද? තිරිසන් යෝනියට. තිරිසන් යෝනිය කියලා කියන්නේ පින්වතුනි අමු මහා අපායක්. ඔබ දැකලා නැද්ද ලොන් හැලිලා ඇඟ කුණු වෙලා පස්ස අද්දාද්ද යන බලුකුණා? ඔබල හිතනවාද මේ දිව්‍ය ලෝකේ කියලා? ඔබ දැකලා තියනවාද පින්වතුනි මූෙක් වතුර බොන හැටි? මර බයේ නෙමෙයිද පින්වතුනි ඔය මුවා කියන සතා වතුර බොන්නේ? හොඳට හිතලා බලන්න. ඔබ ඩිස්කවරි channel එක දාගෙන හරි ආසාවෙන් බලාගෙන නැති ඕක තියා. නමුත් ඔබ දවසක ඔය තත්ත්වෙ උරුමකම් කිව්වොත් එහෙම ඔබල තේරෙන්න පටන් ගනි අනේ මම මොන තරම් බය කුළු පුද්ගලයෙක්ද කියලා. මුවා කියන සතාට වතුර බින්දුවක් බොන්න බෑ බය නැතුව. දිව ඇතුළට දාලා ඒ දිවට ඇලිලා එන වතුර ටික බීපු ගමන් ආයි බලනව වටපිට. ඇයි ඒ? කොටිය පණින්ද දන්නේ නැහැ, සිංහයා පණින්ද දන්නේ නැහැ, වලහ පණින්ද දන්නේ නැහැ. හොම්බ දාන්න බයයි දියට. දියේ ඉන්නවා කිඹුලා. කෙලින්ම පයින්නේ දෙන්නට. දැන් තිරිසන් යෝනිය කියලා කියන්නේ දිව්‍ය ලෝකයක්ද කියලා ඔබ හිතන බලන්න. ඔබට මේක තේරේ බින්දුනේ මිනි මස් කන පිරිසක් ඉන්න වනාන්තරයක් නැද්දෙන් ඔබට යන්න කියනවා. ඒ වනාන්තරේ ඉන්නේ මිනි මස් කන පිරිසක්. අහුවෙන එකව මරාගෙන කනවා. දැන් ඔබ සින්දු කීකේ උඩ පැන පැන ඔය පාර දිගේ යයිද? ඔබ පොඩ්ඩක් මවාගෙන බලන්න හිතින්. මේක තමයි තිරිසන් යෝනියේ ස්වභාවය.
එක සතෙකුටවත් කිසිම ආකාරයක පිළිසරණක් නැහැ. අද අපේ මිනිස්සු තමයි තිරිසන් යෝනිය කියන එක හරි ලස්සන තැනක් බවට පත් කරගෙන තියෙන්නේ. ඉතින් පත් කරවලා තියෙනවා. උදේට කුරුල්ලෝ කෑ ගහද්දී අපේ අය කියනවා මොකක් කියලා? කුරුළු ගීත ගායනා කරනවා කියන. කීටි බීටි ගාලා කුරුල්ලෝ ගීත ගායනා කරනවා හරි ලස්සනයි කුරුල්ලන්ගේ ලෝකෙ. තමා රූපාන්තකම් වලට හිතෙනවා කුරුල්ලෝ දිහා බැලලා කොච්චර නිදහසේ මුන් පියාඹනවා. අනේ මටත් කුරුල්ලෙක් වෙන්න නැත්තම්. මෝඩකමක මහත මොනවද මේ පතන්නේ? අනේ මාව සතර අපායට යනවා නම් කියලා තමයි පතලා තියෙන්නේ. ඇයි ඒ? කුරුළු ලෝකය කියන්නේ තිරිසන් යෝනිය. තිරිසන් යෝනිය කියන්නේ අමුමහා අපායක්. ඇයි අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ කුරුල්ලක් කියන සතා කීචි බීචි ගාලා හරි ලස්සන සින්දු කියනවා කියලා? කුරුල්ල කීචි බීචි ගාලා සින්දු නෙමෙයි පින්වතුනි කියන්නේ මහා අයියෙන් කෑ ගහනවා එක. මොකද අනේ ගැරළිය එනෝ මගේ පැටවුඩිය කන්නේනවා බිත්තර ටිකක් කන්නේනවා මාවත් කාලා දායි දන්නේ නැහැ බේරගනියෝ කියලා කෑ ගහන්නේ කිදී කටින් පිට වෙන්නේ මොකද්ද? කීචි බීචි තමයි. ඉතින් අපි අය හිතා ගන්නවා හරි ලස්සන කුරුළු ගීත ගායනා කරනවා උදේ ඉඳන්. කපුට කියන සතා අධික බඩගිනිමින් ඉන්න එකේ බඩගිනියෝ කියලා උදේ ඉඳන් රෑ වෙනකම්ම කෑ ගහන එක තමයි ඌ කරන්නේ. බින්දු මොනෝ හරි දෙයක් කෑවනම් කාපු ගමන් දිරවනවා. ඒ තරම් මහා ඌෂ්ණයක් ඌගේ ශරීරෙ තියෙන්නේ. ඒ මහා ඌෂ්ණය පෙළෙන නිසා මොනෝ හරි දෙයක් කෑවනම් කාපු තප්පරෙන් දිරවනවා. දිරවපු ගමන් ආයෙ එතනින් එහාට බඩගිනි. අනුන්ගේ දේවල් වලට අල්මක් ඇති කරගෙන ඒ අල්ම තුල අනුන්ගේ දේවල් කඩා වඩා ගත්ත පුද්ගලියෝ තමයි ඔය කපුට වෙලා උපදින්නේ. ඒගොන්ට පින්වදනි කොච්චර කන්න දුන්නත් කවදාකවත් බඩ කින්න නම් නිමෙන්නේ නැහැ. අර ශරීරයේ තියෙන මහා උෂ්ණතේ උෂ්ණේ නිසා නිතරම ඒව වේගයෙන් දිරලා ඒව වේගයෙන් දිරවනවා. ඒ දිරවන ප්‍රමාණයට තමන්ට බඩ කින්න හැදෙනවා ආයසරය. එතන උදේ ඉඳලා උදේට කපුට කෑ ගහනකොට අපේ අය කියනවා ඔන්න උදෑසන කපුට අවදිලා දැන් ඔන්න කපුට කෑ ගහනවා. ඉතලා ආදිවාසයෙන් මේ දේවල් ඔළුවට අරගෙන පිස්සුවක් හදාගෙන තියෙන ඔළුවේ. නමුත් මේ අමු මහා තිරිසන් යෝනිය පින්වදනි මේ තියෙන්නේ. ඔබ හිතලා බලන්න අර පාරේ ඉන්න ලොන් හැලිලා පණුව ගහලා හරීරේට ඔහොම ඉන්න බල්ලෙක් වෙන්න උනොත් එහෙම ඔබට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ තත්ත්වය තමගේ ජීවිතේට උදා වුණොත් කවදා හරි ආයි පස්සට අදින්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ තත්ත්වෙට පත් වුණොත් ආයි කවදාවත් ඔබට පස්සට එන්න හම්බ වෙන්නේ නැහැ. පත් වුණොත් පත් වුණාම තමයි. ඔබ එතනට වැටුනොත් වැටුනම තමයි පිංගුදෙන එතනින් ආයි ගැළවිල්ලක් හම්බෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඔබ හිතලා බලන්න ඔබ විසින් මොකක්ද කළ යුත්තේ කියලා. ඔබ හිතන්න එපා ඔබ ඒ තත්ත්වෙ ඉක්මවපු පිරිසක් මේ ඉන්නේ කියලා. ඔය එක යෝනියක ස්වභාවය. තිරිසන් යෝනිය කියන තැන තියෙන ස්වභාවය. ඔබ හොඳට දන්නවනේ මේකේ තියෙන මහා දුක්ඛිත තත්ත්වයන්නේ තියෙන්නේ. ඔබට හරකෙක් වෙන්න උනොත් මොකද වෙන්නේ? තම්බිය එයි ඇවිල්ලා ඔළුවට මිටිපාර ගහනොත් මැරලා වැටෙනවා එතනම. ඔබ දන්නවද? ඔබ දන්නවනේ මේ කාරණා. ඔබගේ හරක ඔබගේ අයිතිය කියලා හිතාගෙන මේ ආය හරක මගේ අයිතිය මේක මොකෙක් හරි අරයයි කියලා මොකද කරන්නේ? රත් වෙච්ච යකඩයක් අරගෙන මොකද කරන්නේ? ගහනවා හන. කොහමද ඔබ එවිට රත් වෙච්ච යකඩයක් අරගෙන හන ගැහුවොත්? දැන් හිතලා බලන්න පින්වතුනි උන්ට උන්ගේ දෙයක් කියලා දෙයක් තියෙනවා. අමු මහා නරකාදීක උන් ඉන්නේ. උන්ට උන්ගේ දෙයක් කියලා දෙයක් හිතා ගන්න බෑ. කොච්චර සල්ලිකාර තැනක ඉන්න බල්ලට උනත් ඔලුව කැක්කමක් හැදුනොත් බල්ල මොකද කරන්න තියෙන්නේ? ඔබට ඔලුව කැක්කමක් හැදුනොත් ඔබ කියලා නේද අම්මේ මට ඔලුව කැක්කමයි මට පින්නෝල් දෙකක් දෙන්න කියලා. බල්ලෙකුට ඔලුව කැක්කමක් හැදුනොත් බල්ලට මොකද කරන්න තියෙන්නේ? කුරුල්ලෙකුට ඔලුව කැක්කමක් හැදුනොත් මොකද උඩ කරන්න තියෙන්නේ? කෑ ගහන. කෑ ගහනකොට මොකද අනිත් මිනිස් හිතන්නේ? අන්න කුරුළු ගීතකයි. ඌ කෑ ගහන ඔලුවකක්මක් හැදෙන නැත්තම් මහා මොනෝhari මහා දරුණු වේදනාවක් ශරීරේ තියාගෙන ඒ ශරීරය පිට කරගන්න ඒ වේදනාව පිට කරගන්න ඌ කෑ ගහන. නමුත් ඒක අනිත් මිනිසුන්ට තේරෙන්නේ ඕක තමයි පින්වතුනි කර්මයේ තියෙන ස්වභාවය. අනිත් මිනිසුන්ට තේරෙන්නේ මේක මොකක් වගේද? මොකක් වගේද? මේ කුරුළු ගීත ගයනවා කියන්නේ. ඉතින් කවුරුතුට පිළිසරණක් වෙයිද? ඔන්න ඔයගේ ස්වභාවයක් තිරසය යෝනියේ තියෙන්නේ. උතන්න ගියොත් ඉවරම තමයි. ආයි ගැලවිල්ලක් නැහැ. පොඩි සතාව ලොකු සතා ගොදුරට ගන්නවම ඒකාන්තේ. ඒක තමයි කැලේ නීතිය. ඉතින් ඔබ එතනට යියොත් එම බින්දුනේ එක මොහොතක් හරි. ඔබ හිතනද ඔබට සැපයක් කියලා දෙයක් උදා වෙයි කියලා. එහෙනම් දැන් මේ කරගෙන යන වැඩ පිළිවෙල තුල ඔබ එතනට වැටෙන්නේ නැහැ කියලා ඔබ හිතනවා.
කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා නම් සෝතාපන්න වෙලා අන්න එයා විතරයි මෙතනින් එළියට වැටෙන්නේ නැත්තේ. අනිත් හැම කෙනාම ওই තිරිසන් යෝනියට යන්න හිතාගෙන ඉන්න පිරිස. තිරිසන් යෝනිය කියන්නේ ඔබගේ ඇස් දෙකට පේනවා. ඒක නිසා මම විශේෂයෙන් ඒ ගැන කිව්වේ. ඇස් දෙකට නොපෙනෙන දේවල් ගැන තථාගතයන් වහන්සේ මනාකොට දේශනා කළා තියෙනවා. ඔන්න ඒ දේශනාවේ තියෙන යම් කොටසක් මම ඔබට කියන්න. අද අපි හිතන් ඉන්නවානේ අපායවල් කියලා ඒවා නැහැ කියලා. නරක ආදී කියන ඒවා තියෙනවා පින්වත. නරක ආදී 136ක් තියෙනවා. දැන් ඔබ හිතනවාද මම හදලා කියනවා කියලා මේ. ඇයි 136ක්ම තියෙනවා කියන්නේ? මේ තථාගත ධර්මයේ සඳහන් වෙන දේ. නරක ආදී 136ක්. අටමහා නරක ආදී කියලා මහා නරක ආදී 8ක් තියෙනවා. සංජීවකේ සංඝාතේ කාල සූත්‍රයේ රෞරවේ මහා රෞරවේ තාපනේ මහා තාපනේ අවීතිය කියලා අටක්. මේවා මං හතර කියනවා කියලා හිතන්න එපා. මේ තථාගත ධර්මයේ තියෙන දේවල්. ත්‍රිපිටකය තුල තියෙන දේවල්. අද ත්‍රිපිටකයේ පැත්තකට වීසි කාලේ ඒකට වැඳ වැඳ ඉන්න පිරිසක් නේ බිහි වෙලා ඉන්නේ. ඒකේ මොනවද කියන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා හොගාල උඩ පැන පැන පව් කරනවා. Tamanට මොන හරි පොඩි දෙයක් ගන්න තිබුණත් අනිත් උන්ට මහ විනාශයක් දෙල්ල හරි ගමන්නේ තමන්ට මේ පොඩි දේ අයිති කරගන්න මානසික මට්ටමට ඇවිල්ලා තියෙනවා මොකද හේතුව අර කිසි දෙයක් දන්නේ නැති නිසා ඔක්කොම වැහිලා තියෙන නිසා ත්‍රිවිධකයේ තුලේ තියෙන ඒවා ඔක්කොම වහගෙන ඉවරයි අද ඔය අටමහා නරකාදී කියලා කියන්නේ ඔන්න ඔය නරකාදී වලට ඔබ මගෙන් වෙන වෙලාවක ඇහුවොත් මම ඔබට කියන්නම් ඇයි ඒකට සංජීවකයේ කියන්නේ ඇයි ඒකට සංඝාතයේ කියන්නේ ඇයි ඒකට කාල සූත්‍රය කියන්නේ? ඇයි ඒකට රෞරවේ මහා රෞරවේ ඔය වගේ නම් හැදිච්ච හැටි පවා ඒවේ සඳහන් වෙනවා. මේවා තියෙන්නේ පින්වතුනි පෘථිවිය ඇතුලේ. ඔබ අහලදී ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා නම් අහලදී පින්වතුනි මේ පෘථිවිය ඇතුලේ තියෙන තනිකර මොනවද? රත් වෙලා වැක්කිරෙන යකඩ. ඔබ දන්නවා ලාවා කියලා එළියට එන జాතියක් තියෙනවා. ඒ ලාවා කියලා එළියට එන්නේ ගිනි කඳු කුපුරලා ඒ නිවිච්ච යකඩ. පෘථුවිය ඇතුලේ කොහොම ඇද්ද? පෘථුවිය කියන එක පින්වතුනි පෘථුවියේ අරය කිලෝමීටර් 6400ක් තියෙනවා. දැන්ට හොයාගෙන තියෙන විදිහට. ඒ කියන්නේ මේ මෙතන ඉඳලා අද පොළව කිලෝමීටර් 6400ක් ඇතුළට හාරගෙන ගියොත් ඔබට අවීති මහ නරකාදී කියන එක හම්බ වෙයි. ඒක තමයි පින්වතුනි දරුණුම ගති දින නිරය. තනිගරම ගිනි ජාලා විතරමයි එතන තියෙන්නේ. ඒකේ පැහැෙන නිරිසත්යංග නිරිසත්යෙක් විදිහට පේන්නේ නැහැ තනිකර ගින්දර රූපයක් විදිහටමයි පේන්නේ අඳෝනාවක්වත් ඇහෙන්නේ නැහැ අඳෝනාවක් ඇහෙන්නේ නැති හේතුව අඳෝනා නැති නිසා නෙමෙයි අඳෝනාවක් නගන තරම් වෙලාවත් වේදනාව අඩු වෙන්නේ නැහැ අන්ත මහා වේදනාවකින් දැවි දැවි තමයි යෝගින් නිරිසත්යය ඉන්නේ දැන් ඔබ මේ සූදානම් වෙන්නේ එතනට යන්නේද පොඩ්ඩක් හිතලා බලන්න. උඩ පැනපැන පව් කරන්න හදන්නේ මිනිස්සු ඔතනට යන්න නේද? මං ඔබට කිව්වා අපායවල 136ක් තියෙනවා කියලා. ඔය අටමහා නරක ආදී වල පින්වතුනි එක නරක ආදියක් වටේට ඔසුපත් නරක කියලා જાති තියෙනවා 16ක්. එක කොනක හතර ගානේ එක නරක ආදියක් වටේට ඔසුපත් නරක 16ක් තියෙනවා. එතකොට සියල්ල එකතු කළා ඊට පස්සේ නරක ආදී තියෙන ඔක්කොම 136ක්. මම ඔබට එක නරක ආදීක එක දුක් විඳින නිරිසත්යෙක්ගේ ස්වභාවය විස්තර කරලා දෙන්න. ඔබට මේවා සද්ධර්මය තුලින් ගන්න පුළුවන් එහෙම නැත්නම් ගිහිල්ලාම බලා ගන්න පුළුවන්. දෙකෙන් එකක් කරන්න. සද්ධර්මය තුලින් ඔබ මේක අවබෝධ කරගත්තොත් පින්වතුනි මෙතනින් එහාට ඔබට කරන්න ඕනේ දේ ඔබ අවබෝධ කරගන්න. මේක ඔබ අවබෝධ කරගත්තේ නැත්නම් ඔබට වෙන්නේ එතනට ගිහිල්ලාම තමයි මේවා අත්දකින්න වෙන්නේ. ආයි ගැලවෙන්න හම් වෙන්නේ නැහැ පින්වතුනි අපායක ආයුෂ මෙච්චරයි කියලා කියන්න බෑ අපායක ආයුෂේ පින්වතුනි බුදුවරු ලක්ෂ ගාණක් ලෝකේ පහළ වුණත් අපාය කියන එකේ ආයුෂ කෙලවර වෙන්නේ නැහැ බුදුවරු ලක්ෂ ගාණක් ලෝකේ පහළ වුණත් අපාය කියන එකේ ආයුෂ කෙලවර වෙන්නේ නැහැ එහෙනම් ඔබ මේ අඩිය තියන්න යන්නේ කොතනද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න මම ඔබට සංජීවක කියන නරක ආදී දුක් විඳින නිර්සත්ත්වයෙක් ගැන තථාගතයන් වහන්සේගේ දේශනාවක් කියන්න. සංජීවක කියන නරක ආදී තමයි පින්වතුනි පොළොවට උඩින්ම තියෙන්නේ. යටම තියෙන එක තමයි අවීතිය කියන්නේ. අවීතිය තියෙන හරියටම පින්වතුනි මේ පෘථිවිය මැද්දේ. ඔය සංජීවක කියන නරක ආදී දුක් විඳින නිර්සත්ත්වයා. ඒ සංජීවක කියන නරක ආදී පින්වතුනි තියෙන
මූලිකම කාරණාව තමයි සෙල්සියස් අංශක 3000කට විතර උණු වෙලා වැක්කිරෙන යකඩ තමයි ඒකේ තියෙන්නේ. සෙල්සියස් අංශක 3000යි කිව්වම ඔබට මේක තේරෙන්නේ නැහැ. මම ඔබගෙන් අහන්නම් මෙහෙම ප්‍රශ්නයක්. බත්හැලිය උතුරන වෙලාවට බත්හැලියේ පියන අරිද්දි හුමාලයේ අතට නොවැදිච්ච කෙනෙක් මෙතන නැතුව ඇති. හැමෝගේම අතට ඔය හුමාලයේ වැදිලා ඇති. ඔය හුමාලයේ වැදුනම ඔබට හරි සනීපයක්ද දැනුනේ? ඔය හුමාලයේ වැදුනට පස්සේ දුවල ගිහිලා ලුණු පොල් කට අතේ හලාගත්ත නේද දියපට්ටේයි කියලා. ඒ ඔබට දැනුනේ පින්වදිනේ සෙල්සියස් අංශක 100ක්. අර අපායේ තියෙන පින්වදිනේ සෙල්සියස් අංශක 3000කට විතර උණු වෙලා වැක්කිරෙන යකඩ හරියටම මේ වතුර වගේ ඝනත්වයෙන් ඒ තරම් අඩුයි ඒ තරමට රසණයක් තියෙනවා ඒක ඇතුලේ. ඔය සෙල්සියස් අංශක 3000කට විතර උණු වෙලා වැක්කිරෙන යකඩ මත තමයි අර නිරිසත්ත්වය උපදින්නේ ගිහිල්ලා. දැන් ඔබ හිතලා බලන්න මම කියපු කාරණාව. ඒ නිරිසත්ත්වයාගේ ඉනමත්තක් යනකම් තනිකරම ලෝදිය ඇතුලේ තමයි තියෙන්නේ. දැන් සැපයි කියලා ඔබ හිතනවාද? කවුරු හරි කෙනෙක් පහනකට ඔබේ අත පුච්චනවා. අත මෙහෙම පුටුවට තියලා බැඳලා අත හොල්ලන්න බැරි වෙන්න පුටුවට තියලා බැඳලා මේ පැත්තෙන් ඉටිපන්දමක් හරි පහනක් හරි තියලා ඔබගේ අත පුච්චනවා. ඔබට මොන වගේ සනීපයක්ද දැනෙන්නේ? පහන කොච්චර ඇවිලුණත් සෙල්සියස් අංශක 100 තමයි දැනෙන්නේ ඔබට. දැන් ඔබ හිතලා බලන්න සෙල්සියස් අංශක 3000ක් කියන යකඩ මත ඉන්නකොට කොහොම ඇද්ද කියලා. නිරිසත්ත්වයාගේ ශරීරය ඒකට ඔරොත්තු දෙනවා. හැබැයි ඔබට දැනෙන වේදනාව මෙයාට දැනෙනවා. අර කරගත්ත මහා දරුණු පාප කර්ම වල බලමහින් මේ නිරිසත්ත්වයා එතනින් නතර වෙන්නේ නැහැ පින්වතුනි. මේ ඉනමත්තක් යනකම් ලෝදියේ ගිලිලා ඉන්න එක මහා වේදනාවෙන් කෑ ගහද්දි දෙපැත්තෙන් ලොකු ගල් පරොත් දෙකක් එනවා පෙරලි පෙරලි. දෙපැත්තෙන් අර ගල් පරොත් දෙක පෙරලි පෙරලි ඇවිල්ලා පින්වදිනේ චොප් ගාලා චොප්ප වෙලා යනවා නිරසත්‍යය. දැන් ඔබ හොඳට සිහි කල්පනා කරලා බලන්න පින්වදිනේ ඔබ පාරේ ඔබව වැටෙනවා වැටෙනකොට ගල් රෝලක් ඇවිල්ලා කකුල් දෙකේ උඩින් යනවා. ඔබට හරි තනීපියක් දැනෙයිද කියලා ඔබ හිතලා බලන්න. මේ නිරසත්‍යව චොප්ප වෙලා යනවා. චොප්ප වෙලා ගියා පින්වදිනේ ආයි මොකද වෙන්නේ? මූ කරගත්ත පාප කර්මයක බලමහිම ආපහු අර ශරීරය හැට ගන්නවා. ආපහු ශරීරය හැට ගන්නවා. මහා වේදනාවෙන් කෑක ගහ ඉඳදී ආයි අර ගල් පරසද කියලා චොප්ප වෙනවා. ඔන්න ඔය විදිහට තමයි පින්වදිනේ මේකගේ මුළු ජීවිත කාලෙම මේක ගෙවන්නේ. කොච්චර කල් ගෙවයිද ඔක? දවසක් දෙකක්ද? අපායක ආයුෂ කියන්නේ දවසක් දෙකක් කියලාද ඔබ හිතන්නේ? දවසක්වත් ඔබට පුළුවන් ද පින්වදින ඔය කියන එක විඳින්න? එක දවසක් පුළුවන් ද කියන ඔය කියන එක විඳින්න? මේ කියනේම ඔබට තේරුණොත් පින්වදින හරියට මේ කියනේම අවබෝධ වුණොත් ඔබ සෝතාපන්න වෙලා මිසක් මැරෙන්නේ නැහැ. ඔබට මේව අවබෝධ වෙන්නේ නැත්තේයි කියලා මට හිතා ගන්නවත් බැහැ. මම මේ කියන්නේ මහා භයංකාර දෙයක්. මහා භයංකාර දෙයක් මේ කියන්නේ. කය අතහැරපු තැනින් ඕයේ තැන් වලට යන්න තියෙන බව ඔබට මේ පෙන්වන්නේ. මේ පෙන්වන්නේ ඔබ කෙරෙහි තියෙන අනුකම්පාවෙන් මේක කොහොම හරි කරගන්න කියලා. පොඩ්ඩක් හිතලා බලන්න හොඳට මේව අහන්න. මේව ඇහිච්ච නැති නිසා තමයි අද ඔහේ යන්නේ මිනිස්සු. මහා අවාසනාවන්ත තත්ත්වයක ඉන්නේ මේ හැමෝම. දැන් ඔබ හිතලා බලන්න පින්වදිනේ බුදුරු ලක්ෂ ගානක් යනකම් අර නිරිසත්ත්වයන්ට ඕක විඳින්න වෙනවද? බුදුරු ලක්ෂ ගානක් යනකම් කියන්නේ පොඩි කාලයක් නේ ඔබ හිතලා බලන්න. අනන්ත මහා කාලයක් අර දිගම විඳින්න වෙනවා නම් එහෙම ඔබට ගිහිල්ලා ඒ උදෙසා ඔබ යම් පාප කර්මයක් කළා නම් පින්වදිනේ ඒ පාප කර්මය ඇත්තට වටිනවද කියලා ඔබ හිතලා බලන්න. ඔබට ඒ තත්ත්වයේ උදා වුණේ ස්ත්‍රියක් දූෂණය කළා නම් ස්ත්‍රියක් දූෂණය කිරීමේදී ලැබිච්ච යම් කිසි සැපයක් තියෙනවා නම් ඒ සැපේ ගන්න වටිනවද පින්වතුනි? අර මහා නිරේතර පොඩ්ඩක් හිතලා බලන්න. ඒ ටික උනේ ඔබ කාගේ හරි මේ තරහ කාරණේක ගේකට ගිනි දීපු එක නම්
ඒ තරහ කාර්යයේ ගෙට ගිනි දිනා තමන්ගේ තරහ පිරීම ඇහුනහම තමන්ට දැනෙන සැපය ඒ සැපය ගන්න වටිනාද පිංගුතුනි අර මහා ගින්නතර පොඩ්ඩක් හිතන බලන්න මං ඔය කිව්වේ උඩම තියෙන නරක ආදීක තියෙන ගති ලක්ෂණය එහෙනම් අවීතියේ තියෙන ගති ලක්ෂණය දැකම ආයි ඔබට හිතා ගන්නවත් පුළුවන් එකක් ඒ ගැන කවර කතාද කියලා ඔබට තේරෙන්නේ නැද්ද අවීතියේ තියෙන ගති ලක්ෂණය මොන වගේ ඇද්ද කියලා අද මේ ඔක්කොම වැහිලා තියෙන්නේ මේව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ අපායවල තියෙනවද නැද්ද කියලා කවුරුත් කතා කරන්නේ නැහැ අපායවල තියෙන ගති ලක්ෂණ කවුරුත් දන්නේ නැහැ ඒක නිසා ඔහේ උඩ පැන පැන පව් කර කර ඉන්නවා උදේ ඉඳලා රෑ වෙනකම් උදේ ඉඳලා රෑ වෙනකම් කට ඇරියොත් එක්ක බොරුවක් එක්ක කේල්ලමක් එක්ක පරුස වචනයක් එක්ක හිස් වචනයක් ඒ හැරෙන්න දෙයක් පිට කරන්නේ නැහැ කටි පුළුවන් තරම් කේලම් කියකිය කේලම් කියකිය පවුල් බිඳව බිඳව යන වැඩ පිළිවෙලක තමයි ගොරෝහු පිරිස් ජීවත් වෙන්නේ. මේ මේ මිනිස්සු මේව කරන්නේ පිංගුතුනි මේකෙන් වෙන විපාකේ දන්නේ නැතු. අද කට මේ කට ඇරියා නම් ඔන්න කිව්වා මේ මොකක් හරි කේලමක් කිව්වා තව පවුලක් බිඳෙව්වා තව කෙනෙකුට ගින්න දුන්නා. මහා ගින්න දීලා ඉවරලා ඒ ගින්න උපාදාන කරගෙන ගිහිල්ලා මහා ගිනි දින නරක ආදී උපදිනවා. ඉවදිලා අන්ත මහා දුකක් එතන ගිහිල්ලා විඳිනවා. අර කියපු කේලමට ඉතින් ඕක දන්නවනම් පිංගුතුනි මේ කේලම කියපු නිසා මට වෙන්නේ මේක කියලා දන්නවනම් පිංගුතුනි එක මනුස්සෙක්වත් කේලම් කියයිද අද වෙලා තියෙන්නේ මොකන්ද මේ මේ සියල්ල වැහිලා එකක් වැහිලා අනිත් එක ගන්නවද මේව අහන්න ඕනේ ඔයදී ඔය තත්ත්වේ උදාකරගෙන තමයි අද මිනිස්සු උඩ පැන පැන පව් කරලා මැරුණාට පස්සේ දඩෝරියන් ගාලා අපායි ආයි කතා දෙකක් නැහැ ඒකේ. ওই தත්ත්වය උදා කරගෙන තියෙනවා. මම ඔබට പ്രേතනිකාය කියන එක සඳහන් කළා. ওই പ്രേතනිකායේ තියෙන ගති ලක්ෂණයක් මම ඔබට කියන්නම්. ඔබ අහලා තියෙන പ്രേත 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 කියනෝ. මම එක പ്രേතනිකායක දින ගති ලක්ෂණයක් කියන්නම්. එක പ്രേත කොටසක් ඉන්නවා බිංගුදනි ගූටකාදක പ്രേත කියන. ඔබට හරියම සමීපයි මේ පිරිස. ගූටකාදක പ്രേතයෝ. ගූටකාදක പ്രേතයෝ කියන්නේ අසුචි කාල ජීවත් වෙන්නේ. අද නම් මහ උජාරුවෙන් ඉන්න මං කිව්වහම අසුචි කාල කියන කෙනා ඇමුණව ලැඹුල් වෙලා යන. ඊයා කියෙවෙන්නේ. නමුත් අසුචි වැඩ කර කර ඉඳලා අසුචි කන වැඩ කර කර ඉඳලා මැරිලා ගිය උන් අසුචි කන പ്രേතනිකාය ඉපදිලා අසුචි කාල තමයි ඒකුන් ජීවත් වෙන්නේ. උදේට කවුරු හරි වැසිකිළියට යනකොට උණ්ඩ රජ මගුල් වගේ. කඩිය නටනවා. බෙර ගහනවා ඇතුලේ ඉඳගෙන. මොකටද? මේ අසුචි එනවා අපිට කෑම එනවා කියලා බදාගෙන කන්නේ. ඒකේ තියෙන කාලකන්‍නි ස්වභාවය කියන්නේ පින්වතුනි මම ඔබට ඒ ඉන්න දුක් විඳින පෙරේතයන්ගේ ස්වභාවය පෙන්නන්න. ඒ ගුටකාදක പ്രേතයන්ගේ පිංගුදෙනි බඩ මෙන්න මෙච්චර ලොකුයි. ඔළුව මෙන්න මෙච්චර පොඩි. හිස් මුදුනේ දිනන පිංගුදෙනි වරකට කූඹියක ගන්න පුළුවන් සයිස් එකේ කට. බොහෝම පුංචි කටක් තියෙනවා මේ හිස් මුදුනේ. අර විශාල බඩක් තියෙන එකට හිස් මුදුනේ පුංචි කටක් තියෙනවා කෑම කන්න. කෑම විදිහට කන්න පුළුවන් මොනවා විතරද? අසුචි විතරයි. දැන් රොත්තක් ඉන්නවා වැසිකිලි වලේ. ඔබගේ වැසිකිලි වලේ පියන උස්සලා. සමාධියකට සම්බන්ධිලා ඔබ බැලුවොත් ඔබට අනුව ධර්මයේ පෙරේතෝ 100ක්වත් බලා ගන්න පුළුවන්. ඊයදල ඔබගේ ආච්චි අම්මා හිමත් ඇද්දි. හිතන් ඉන්න දිව්‍ය ලෝකෙ ගියයි කියන. ලේසි පහසු වැඩක් නෙමෙයි ඔය දිව්‍ය ලෝකේ යනවා මනුස්ස ලෝකෙට ආයෙ එනවා කියන දේවල්. අපි කරන වැඩත් එක්ක බැලුවහම මම ඔප්පු කරලා පෙන්නන්නම් මම ඔබගෙන් අහන්නම් ඔබටම ඔප්පු කරලා පෙන්නන්නම් ඒ නිසා මේවා දැනගෙන ඉන්න එපා ඒකේ තින්න අපින්ගතන ඒ කලින් ඒ වලට ගිය පිරිස කලින් වලට ගිය පිරිස ඉන්නවනේ කලින් පෙරේතය වෙච්ච පිරිස ඉන්නවා ඒ කලින් පෙරේත වෙච්ච පිරිස බලවත් උන් කියන්නේ උඹලා නවකයි උඹලා අපි කියන විදිහට ඉන්න ඕනේ තම ශක්තිමත් പ്രേතක ඔසර කොටසක් ඉන්නවක ඇතුලේ අර කවුරු හරි උදේට වැසිකිළියට යනකොට
දැන් දන්නවා වැසිකිලි පීල දිගේ එනවා අසුචි. දැන් ඕක හැමෝටම කන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? අර බලවත් අමනුස්සයෝ අර බලවත් අසුචි කන්න පෙරේතියෝ පිංගුනේ අර දුර්වලේ උන්ට ගහලා පන්නනවා. අසුචි පිනක්වත් කා ගන්න බැරි කී දෙනෙක් ඉන්නවද කියලා ඔබටම තේරෙයි යම් දවසක සමාධියක් සමාධියක් තුලින් බැලුවොත්. අසුචි පිනක්වත් කා ගන්න බෑ. ඒකටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක ඇතුළේ ඉන්නව දරුණු වෙනවා. උන් මොකද කරන්නේ අරුන්ට ගහලා පන්නනවා. ගහලා පන්නලා ගාන්ට අර අර අසුචි පින වැටෙනකොට ගිහිල්ලා ඔළුව අල්ලනවා. ඔළුව අල්ලනකොට මොකද වෙන්නේ? අර කූඹියෙක් තරම වෙලා පොඩ්ඩක් අර කඩේ දොරට වැටෙනවා. මෙච්චර විතර බඩක් තියෙන හේගොඩ පිංගුදෙනි කූඹියෙක් කන ප්‍රමාණය කාලය ඇතිද? අසුචි ටිකවත් කා ගන්න බෑ. කාර්ලා කෙල ටිකක් ගැව්වොත් එහෙම මිදුලට ඕක ගන්න පෙරේතය වෙනවා ලක්ෂ ගන්න. ඔන්න ස්වභාවය. ඔබ හිතලා බලන්න පිංගුදෙනි ඔබට මේ තත්ත්වේ උදා වුණා. කවුද ඔය තත්ත්වේ ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ? කවුද සෝතාපන්න කෙනෙක් මෙතන? සෝතාපන්න කෙනා තමයි චතුමුහ පායේ හිච විප්පමුත්තෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. සතර පායෙන් සතරම නිදහස් වූ පුද්ගලයෝ කියලා. දැන් ඔබ නිදහස්ද සතර පායෙන්? ඔය කියන තැන් වලට යන්න ඔබ ලෑස්ති නැද්ද? ඒකයි මම කියන්නේ. මේ සතර අපායට යන්න ඔන්න මෙන්න ඉන්නේ. මොනවද මේ කරන්නේ? මේ නැව මුහුදුපත් වෙලා දීදී මෝරු ඇවිල්ලා වටේ කැරගෙන තිරිසක් ඉන්නවා ලෑලි ටිකක් හදාගෙන බෝට්ටුවක් හදාගන්න යන අය. ලෑලි ටිකක් ගලවගෙන බෝට්ටුවක් හදාගන්න යන පිරිසක් ඉන්නවා. තව පිරිසක් එහා පැත්තේ ඉඳගෙන වීණා වාදනය කරන. දැන් ඔබ යා යුත්තේ කොතනද? අද ගිහිල්ලා තියෙන්නේ කොතනද? බොහෝ සුළු පිරිසක් ඉන්නවර ලෑලි ටික ගලවගෙන කොහමරි බෝට්ටුවක් හදලා අර මිනි මේ මිනි මෝරංගෙන් බේරිලා යන වැඩපිළිවෙලක් කරන පිරිසක්. තව පිරිසක් ඉන්නව අනේ දැන් අපි මැරෙන්න යන්නේ. ඉතින් ඔය මැරෙන්න යන එක කාලා බීලා ජොලියෙන් අපි ඉන්න ඕනි කියන හොඳට කකා විවි වීණා වාදනය කරනවා එතන. ඔබ කොතනද ගිහිල්ලා තියෙන්නේ? ඔබ ගිහිල්ලා තින අර වීණා වාදනයෙන් ගොන් රැළගාවට. ඔතනට ගිහිල්ලා ඔබට මොකද්ද මේ වෙන්නේ යන්නේ? තව සුළු මොහොතකින් නැව මොහොතපත් වුණාට පස්සේ අර මෝරු ටික කාලා විනාශ කරලා දාන. අර බුද්ධියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන මිනිස මොකද කරන්නේ? අර ලෑලි වලින් ඔන්න ඔරුවක් හදාගත්තා, බෝට්ටුවක් හදාගත්තා, ඒක දුරට නැගලා ගොඩ බිමට ආවා. ඉතින් ඔබ තීරණය කරන්න ඔබ මොක කොතනටද යා යුත්තේ කියලා. හැබැයි අද මේ වෙනකොට ඔබ ගිහිල්ලා තියෙන දණ මොකද්ද කියලා ඔබ බලන්න. ජොලි කර කර ඉන්න කාලයක් තියෙනවද කියලා ඔබම හිතන බලන්න. ඔබ මරණ දවස ඔබ දන්නවද? ඔබට ඔය පණ විශ්වාසද? කාටද පණ විශ්වාස? මේ වහලේ කඩා වෙලා තොප්ප වෙලා ඉඳි කියලා කොහොමද දන්නේ? කොහොමද පින්වතුනි විශ්වාස කරන්නේ ඔය පණකෙන්ද? මේ නිදාගන්නේ උන් ඇහැරෙන්නේ නැහැ. බත් අනාගත්ත බත් ටික කටට දාගන්න විලාවක් නැතුව මැරිලා යන්නේ උන් ඉන්නේ. උඩට ගත්ත හුස්ම පල්ලෙහාට දාගන්න බැරුව මැරිලා යන්නේ උන් ඉන්නේ. ඔහොමනේ පින්වතුනි මේ ජීවිතයේ තියෙන ස්වභාවය. එහෙනම් කොයි මොහොතේරි මේක අතහරින්න වෙනවද? මේ තප්පරෙන් අතහැරෙනවනේ ඩොක් ගාලා. මේ පාරේ යනවා යනකොට වාහනේ හැපෙනවා කුඩු වෙලා යනවා. කෑලි ටික අරන් අහුලන්න අරන් යනවා සවලා. ඔන්නෝම මැරෙන්නේ. ඒක තප්පර ගානකින් ඉවරයි. මේ හොඳට ඉන්න මිනිස්සුගේ නහරයක් පුපුරනවා. දඩොස් ගාලා ඇදගෙන වැඩනවා. අත බුත් පණ නැහැ, කකුළු බුත් පණ නැහැ. මේකනේ පිංගුදෙන ජීවිතය කියලා ගෙවන්න හදන්නේ. අන්තවාගේ හැදිච්ච මිනිසුන්ට කිය කී අන්තවාගේ හැදුනද? පිළිකාවල් හැදිච්ච මිනිසුන්ට කිය කී පිළිකාවල් හැදුනද? එක මොහොතක්වත් විශ්වාස නැති ශරීරයක් නෝම දරාගෙන ඉන්නේ. ඔ කොයි වෙලේ අතාරින්න වෙයි කියලා ඔබ කොහොමද දන්නේ? එහෙනම් කවුද කියන්නේ දැන් තව කල් තියනවා කියලා මේ වැඩේ කරගන්න?
මාතෘකාව තව කල් තියෙන මේක කරගෙන සතර අපායට නැඹුරු වෙලා ඉන්නේ කය අතහැරපු තැනින් සතර අපායයි ආයි කතා දෙකක් නැහැ මම මේ කියන්නේ බොරුද කියලා ඔබට මරුණට පස්සේ තේරෙයි එදාට පුළුවන් නම් ඇවිල්ලා කියයි මට ඔබ කියපු දේ මම ඇහුවේ නැහැ එදා දැන් මම අසුචි කාල පෙරේතෙක් කියලා මාව වේරගන්න කිව්ව මට කියන්න තියෙන මොකද්ද මට දැන් ඔබ වේරගන්න බෑ දැන් ඉතින් ඔබ අසුචි කකා හිටහන් වේරගන්න පුළුවන් වෙලාවේ තමයි මම ඔබට කිව්වේ හැබැයි ඔබ ඒ වෙලාවේ ඇහුවේ නැහැ දැන් මට ඔබ වේරගන්න බෑ ඔබට වෙන්න ඕන දේ වෙලා ඉවරයි දැන් කොහේ වේරන්නේ දැන් ඉතින් අර කවුද මේ ඔය කල්ප මේ කල්ප ගානක් දීලා ඉඳලා කවදා හරි දවසක ඔය කරුමේ ගෙවිල වුණාට පස්සේ ඔබට පුළුවන් ඔය කොහෙද යන්න කියන්නේ ඔය ටික තමයි අනාගතේ සිද්ධ වෙන්නේ මම දැන් ඔබට කියවනේ ඔය නිකායක දින සභාවේ දැන් මම ඔබෙන් අහන්නම් ප්‍රශ්නේ මෙතන ඉන්න පිරිසකින් මට ඔව් නෑවිගේ ඔව් නෑ වලින් උත්තර දෙන්න උත්තර නොදී ඉන්න එපා කවුරුත් ඔව් නෑ වලින් උත්තර දෙන්න ඔබේ මතේ එහෙම කියන්න යන්න එපා ඔව් නෑ වලින් උත්තර දෙන්න මෙතන කවුරු හරි ඉන්නවද උප්පත්තිය ලැබු දාපරණ අද මේ වෙනකන් කිසිම සතෙක්ව මරපු නැති ඉන්නවනම් අත උස ඒ කියන්නේ හැම කෙනෙක්ම මధుරයක හරි ප්‍රමාණයක සතෙක් මරලා තිනා නේද ඔව්ද නැද්ද ඔව් එහෙනම් මං අහන ප්‍රශ්නේ උත්තරයක් දෙන්න සත්තු මැරුවහම දිව්‍ය ලෝකේද අපායද යන්නේ කතා කරන්නේ එහෙනම් ඔබ මැරිලා අපායයිද නැද්ද අපාය යන්න ඉඩ තියනවා නේද ඒකාන්ත වශයෙන් අපාය යනවා නෙමෙයි අපාය යන්න ඉඩ තියනවා නේද එහෙනම් ඔබට බය හිතෙන්නේ නැද්ද ගියොත් ඉවරනේ ආයි කවද්ද ගොඩ එන්නේ අර අන්ත මහා දුක්ඛන්දරාවක් ඉඳගෙන ඉන්න වෙන්නේ එහෙනම් බෑන්චුන් දාන්නේ කොහොමද ඔය උඩ පැන පැන ඉන්නේ මොකකින්ද මොනවද ලබන්නේ ඔන්න හිතලා බලන්නකෝ මේක අතහරමු දැනින් අර අමු මහ නරකාදී දුක් විඳින්න යනවා නම් ගිහිල්ලා ඔබම දන්නවනේ ඔබ සත්තු මරලා තියෙනවා කියලා මේ ගියාත්ම ගැන අපි අතහැරලා දාමුකෝ ඒකේ මොනවා කරලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ නේ මේ ආත්මේ අපි සත්තු නමරුම කෙනෙක් මෙතන නැහැ නේ එහෙනම් ඒකට අදාළව ඒකාන්තයෙන්ම අපාගත වෙන්න තියෙනවද මොනවද මේ බෑන් චුන් දදායි ඔබට පුළුවන් ද පින්වතුනි අම්පුඩියක් ගා සින්දුවක් කියන්න සිහියෙන් ඉන්නවා නම් ඔබට අම්පුඩියක් ගහන්න දිය අත් දෙක හොල්ලන්නවත් හිතෙන්නේ නැහැ. සෝවාන් වෙන්නමයි හිතෙන්නේ. කොහොමනම් සෝතාපන්න ඵලෙ ලබා ගන්නවා කියලා සෝතාපන්න වෙන්නේ සද්ධර්මයෙන් ශ්‍රවණය කරන එතනින් එහාට. මේකේ තියෙන භයංකර ස්වභාවය Tamanට අවබෝධ වෙලා නැහැ කියලා මම කිව්වේ ඒකයි. මේ භයංකර ස්වභාවය අවබෝධ කරලා දෙන්න තමයි බිනුදින මේ සද්ධර්ම දේශනාවල් පවත්වන්නේ. එහෙමද මට වැඩක් නැතුව එහෙම නෙමෙයි. මම මේ රටේ ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. මම එංගලන්තේ ජීවත් වෙන කෙනෙක්. මම මේ ආවේ නිවාඩුවකට. නමුත් මගේ නිවාඩුව පැත්තකට දාලා මේ මිනිසුන්ට ධර්ම දේශනා කළා. දැන් මාස දෙකක් තිස්සේ. මේක තමයි අවසාන ධර්ම දේශනාව කරන්නේ. තව නොබෝ දිනකින් මම යනවා. මේ සද්ධර්මයේ මුළු ලෝකෙටම දෙන වැඩපිළිවෙලක් එහෙම මිනිස්සු ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල තුන නියැලෙනවා මේ බෞද්ධයි කියලා හිතාගත්ත පිරිසක් කරන වැඩ පිළිවෙල දැකලා තමයි බිඟුතරි මට හිතුනේ නෑ මේක මේ මිනිසුන් අහිංසක මිනිසුන්ට මේක දෙන්න ඕනි කියලා මේ මිනිසු කිසිම අවබෝධයක නෙමෙයි කටයුතු කරන්නේ මේ අවබෝධය ඔබට ආව නම් බිඟුතරි ඔබ රස්තාවල වලට යන එක නවත්තන දාලා මේ වැඩේ කරගන්න මම ඒකින් කියන්නේ රස්තාවල වලට එහෙම යන්න එපා කියලා නෙමෙයි පොඩ්ඩක් මේක ගැන හිතන්න ඔබ ඉන්නේ මහා අවාසනාවන්ත අඩියක. අද කන්න නැතුව ඇති. ඒක නෙමෙයි පිංගුතුනි දුක. කන්න නැත්තම් කොළ ටිකක් තන කොළ ටිකක් හරි තඹගෙන කන්න බැරිය. ඒ වගේ දර අසුචි කන පෙරේතෙක් වුණොත් එහෙම මුළු ජීවිතේම අසුචි කකානි ඉන්න වෙන්නේ. ඒකත් කා ගන්න බෑනේ. මම ඔබට කිව්වේ උන්ගේ ගති ලක්ෂණේ. කෙල ටිකක් ගැහුවට පස්සේ ඕකට පෙරේතෝ 100ක් විතර එනවා. 1000ක් විතර එනවා. ඇවිල්ලා බලවත් පෙරේතී අනිත් උන්ට ගහලා පන්නනවා.
මහා ලොකු රටක් රාජ්‍යයක් ලැබුණා වගේ අරග උලා කරනවා ඊට පස්සේ ඔය තත්ත්වෙ නෙමෙයි ජීවිතේ උදා කරගන්නේ ඒකයි මම කියන්නේ මේ වැඩක් පොලක් නැතුව කරනවා නෙමෙයි මේ ඔබට මේක අවබෝධ කරලා දෙන්න උත්සාහ කරනවා අවබෝධ කරයිද නොකරයිද කියලා මම දන්නේ නැහැ අවබෝධ කරගත්තොත් ඔබට ඒකයි මම කිව්වේ එළියේ ඉන්නතු ඇතුළටම ඇවිල්ලා වාඩි වෙන්න මේක පුළුවන් තරම් මේක කරගන්න උත්සාහ කරන්න කියලා ඔබ දන්නේ ඔබ ඉන්න අඩිය හෙට මරනොත් ඔබ ඉවරයි මට කියන්න තියෙන එච්චරයි අද හෙට මරනොත් ඔබ ඉවරයි කෙලින්ම ආරහර නරකාදී හතරෙන් එහෙක තමයි උපදින්නේ ආයි කතා දෙකක් නැහැ මම මේවා පෙන් ඔප්පු කරලා පෙන්නනවා ඔබට හොරකම් නොකරපු කෙනෙක් කවුද ඉන්නේ මුළු ජීවිතේ පුංචි කාලේ අරූගේ මකනේ මගේ මකනේට වඩා සුවඳයි කියලා ඌ අහක බලා ගන්න විදිහට මකනේ හරි සාක්කු වෙන නොදාගත් කෙනෙක් ඉන්නවද ඇත්ත කතා කරන්නේ අන්තතු දෙයක් නොගත් කෙනෙක් ඉන්නවද අන්තතු දෙයක් ගත්තොත් මොකද වෙන්නේ දිව්‍ය ලෝකයේයිද අන්තතු දෙයක් අරගෙන තව කෙනෙකුට මහ ගින්නක් දුන්නොත් ඒ ගින්නෙන් දැවි දැවි ඉන්න තාක්කල් Tamanḍa මහ ගිනි උරුම වෙනවා නේද ඔබ හිතලා බලන්න කවුරු හරි මෙතන අහිංසක දරුවෙක් ඉන්නව ගාමණ්ඩේකට ගිහිල්ලා හරි කොහෙට හරි ගිහිල්ලා සල්ලි ටිකක් උපයගෙන ඒ සල්ලි වලින් ගන්නවා රත්තරන් මාලය ඔය රත්තරන් මාලේ කරේ දාගෙන එද්දි මිනිස්සෙක් ඕක අරගෙන බයිසිකලයකින් ඇවිල්ලා ඕක මාලේ කඩාගෙන යද්දි අර ළමයාට මොනතරම් පපුවට ගින්නක් එයිද කියලා ඔබ හිතලා බලන්න ඒ ගින්න දරා ගන්න පුළුවන් ගින්නක්ද කියලා හිතලා බලන්න එහෙම නැත්නම් තමන්ගේ මැරිච්ච තාත්තා තමන්ගේ හරක දාපු මාළේ වෙන්න පුළුවන් තමන්ගේ මැරිච්ච අම්මා පරම්පරාවෙන් උරුම වෙලා කියන මේ පුතේ මේක පරම්පරාවෙන් මට හම්බුනේ මේක උඹේ දුවට දීපන් උඹ දාගෙන ඉඳලා කියලා එහෙම දීපු මාළයක් වෙන්න පුළුවන් ඒ වගේ වටින දෙයක් තමන් කරේ දාගෙන ඉඳද්දි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒක කඩාගෙන දුවලා ගියොත් එහෙම ඔබට මොනතරම් ගින්නක් ඇති වේද කියලා ඔබ හිතලා බලන්න එහෙනම් ඒ ගින්න තමන්ට ඒ ගින්න දැනෙනවා නම් එනම් බින්ගදින් ඒ කඩපු කෙනාට ඒ කාන්තේ මේසාව ගින්න කුරුම වෙන්න ඕනේද නැද්ද එහෙනම් ඒ උරුමේ කොහෙද ගින්නේ තියෙන්නේ ගින්න කොහෙද තියෙන්නේ ලිපේද ලිපේ මොන ගින්නක්ද බින්ගදින් ලිපේ තියෙන සෙල්සියස් අඳක 100 ගින්නනේ ඉනි තියෙන්නේ කොහෙද අපාය කෙලීම ඩොක් ගාලා කය අතහරින දණින් අපාය එහෙනම් ඔබ කාට හරි පුංචි හරි ගින්නක් දුන්නා නම් පුංචි හරි ගති දිනක දනක ගිහිල්ලා උපදින්න ඕනේද නැද්ද එනවා ඔබ කය අතරු සනින් කොහේ යයිද කතා කරන්නේ තේරුණාද මම මේ කියන්නේ බොරු කියපුවයි නැද්ද මෙතන බොරු කිව්වෝ දිව්‍ය ලෝකයේද අපායයිද කේලම් කියපුවයි නැද්ද මේ මං කේලමක් එහෙම නෙමෙයි කියන්නේ අරූඹට මෙහෙම කිව්වා මම මේ හිතවත්කමට කියන්නේ මේ අරූඹට මෙහෙම කිව්වා දැන් අලුතෙන් කේලම් කියන්නේ එහෙමයි මම මේ කේලමක් කියනවා කියලා එහෙම හිතන්න එපා අරූඹට මෙහෙම එකක් කිව්වා අලුතෙන් කේලම් කියන විදිහේ කේලමක් කියලා තව කෙනෙක්ගේ පවුලක් කඩා හිරවල දාලා පවුලකට ගිනි තියලා දරුවන්ගේ හිත්වලට මහා ගිනි ජාලාව ලවුලවල කටයුතු කරන කෙනෙක් මැරිලා කොහේ උපදින්ද පින්වද දිව්‍ය ලෝකෙද දිවලෝකයේ ඔබ දන්නවනේ කොහෙද යන්නේ කියලා. පරුස වචන කියලා තනිද්දාගේ හිත් සැඩ බවට පත් කරලා අනිද්දාගේ හිත් වලට ක්‍රෝධය, කෝපය ඇති කරවල ඒ හිත් වලත් ගින්නක් ඇති කරව පිරිස කොහේ යයිද පිංගත? ඔබ දන්නවනේ කොහෙද යන්නේ කියලා. එහෙනම් පිංගතනේ ඔය කියපු ඔය ආව පාප කර්ම සියල්ලටම සම්බන්ධ වෙලා තියෙනව නේද මේ ජීවිතය ඇතුළේ? එහෙනම් ඔබ මැරිලා දිවලෝකයේයිද? ඒ අතරතුර දාන දීලා තියෙනවා නේද? ඒකත් කියන්න එපා. ඔබ දාන දීපු වාර ගානද වැඩි, කේලම් කියපු වාර ගානද වැඩි? ඇත්ත කියන්න. ඔබ දන්නවනේ ආ යහන්න දෙයක් නැහැ නේ ඒකේ. නේද? දාන දීපු වාර ගානද වැඩි, කේලම් කියපු වාර ගානද වැඩි කිව්වොත් ඔබ දන්නවා කවුද දිනන්නේ කියලාද? දැන් එහෙනම් හිතලා බලන්න.
අන්න ඒක නිසා තමයි පිංගුතුනි මම කිව්වේ කාය අතහරින සැනින් කොහෙ යනවා කියලාද? අමු මහ නරක ආදී ගත වෙන්නේ යන්නේ කියලා. ඇයි මේව තේරුම් ගන්න නැත්තේ? මේ අවස්ථාව ඔබට අහිමි වුණොත් මොකද වෙන්නේ? දැන් මේ ටිකත් අහගෙන ඉඳලා උජාරුවෙන් ඉඳලා ගෙදර යන අය පිරිසක් ඉඳි. මොකද මම මේ ධර්ම දේශනාව අවසන් වෙන කිට්ටු වෙනකොට මම ඔබට සතර අපායෙන් ගැලවෙන මඟ දේශනා කරනවා. ඒක කරන්න තමයි පින්වතුනි මේ ඔළුව සූද්ධ කරන්න ඉස්සෙල්ල. මොකද ඔබ හිතන් ඉන්නේ මැරලා දිව්‍ය ලෝක යනවා අපිට ආයෙ ඕව ඕනේ නැහැ කියලා. ආච්චි දිව්‍ය ලෝකෙ ගියා ආතත් දිව්‍ය ලෝකෙ ගියා මටත් දැන් දිව්‍ය ලෝකෙ තමයි යන්න තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. ඒගෙන ආච්චි මැරෙනකොට ආ සොබිනෝනත් ආවා සොබිනෝනත් ආවා ජෝන් අයියත් ඇවිල්ලා ඉන්නවා කීකී කියන්නේ. අපේ අය කියනවා අයියෝ ආච්චිගේ සිහිය විකල් වෙලා කියලා. සිහිය විකල් වෙලා නෙමෙයි ඔය කෑ ගහන්නේ. ගති නිමිත්ත දැකලා. අර අසුචි කන පෙරේත රැළ දැකලා තමන්ගේම ඥාති පිරිස අසුචි කකා ඉන්නවා දැකලා. නැත්නම් අර කොහෙද අර කෙල්ල බෙට්ටක් කකා ඉන්නවා දැකලා. ඒක දැකලා තමයි කියනවා මේ සොබිනෝනත් ඇවිල්ලා ඉන්නවා. සොපියක්වත් ඇවිල්ලා. ජෝන් අයියත් ඇවිල්ලා. සිහිය විකල් වෙලා නෙමෙයි ගති නිමිත්ත දැකලා ඉන්නේ මැරිච්ච ගමන් ඩොක් ගාලා එතනම තමයි ගිහිල්ලා උපදින්නේ. තමාර ආච්චිලා ආදලා ඉන්නව නේද බින්ගතුනි? තමන්ගේ අසුචි හැමෝටම ගහන විද්‍යෝල අඳුල්ලන අසුචි තමන්ම කකක් කරලා ඒව අරගෙන ඇඟ පුරා ගා ගන්නවා ඒව විද්‍යෝල අඳුල්ලන අනිත් අයට ගහනවා සිහිය විකල් වෙලා ගන්න වැඩ නෙමෙයි ඔය ගත නිමිති දැකලා ඒව දරා ගන්න බැරුව කරන වැඩ එහෙම මැරිච්ච කෙනෙක් දිව්‍ය ලෝකෙ ගියා කියලා කියනවනේ අන්තිමට තවතමාරුගෙන අපේ තාත්තා නම් හරිම වාසනාවන්ත මරණයක් වුණේ නින්දෙදි මැරුණේ අපේ තාත්තා හරි වාසනාවන්ත මරණයක් වුණේ අපේ තාත්තා නින්දෙන් මැරුණේ කියලා කියනවා දැන් මේවා කියද්දී ඔබගේ හිතරි දෙන්න පුළුවන් හිතරි දුනත් කමන්නේ මේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙන මේ මෝඩකම් කතා කරන්නේ නැතුව ඉන්න මෙතනින් එහා අපේ තාත්තා නින්දෙදි මැරුණා නෙමෙයි මන්නිදාගෙන ඉඳදී අපේ තාත්තා මැරුණා. අන්න එහෙමයි කියන්නේ. කවුරු නින්දෙදි මැරෙනවද? මේ ලෝකෙ කිසිම කෙනෙක් නින්දෙදි මැරෙන්නේ නැහැ. මොකද්ද වෙලා තිබුණේ? අපි හැමෝම නිදාගත්තා. උදේ නැගිටිනකොට තාත්තා මැරිලා. දැන් කියන්නේ මොකද්ද? අපේ තාත්තට වාසනාවන්ත මරණයක් උනේ. කොහොමද මැරුනේ? නින්දෙදි මැරුනේ. පණ ඇද ඉඳලා යන්තම් ඔම් මැරිලා ගියා. මොනවාරි ගත නිමිති දැකලා බය වෙලා ඔහොම ඉඳලා තමයි මැරිලා ගියේ. හැබැයි ඔහු කවුරුත් දන්නේ නැහැ. අනිත් එම් ඔක්කොම නිදි. අන්න එහෙමයි නිින්දෙදි මැරෙන්නේ. ලේසියෙන් එහෙම හිතන්න එපා. පණ යනවා කියන එක ලේසි වැඩක් කියන එහෙම හිතන්න එපා. ගත නිමිති එහෙම බේන්න ගන්නවා. නිකන් මැරෙන්නේ නැහැ පින්වතුනි මිනිස්සු. සදාගතයන් වහන්සේ කියන්නේ මිනිස්සෙක් මැරෙනකොට කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන ඔය තුනෙන් එකක් ඔයෙන් හරි ඇදිලා එනවා. මොකද ඊළඟ එකට සකස් කරලා දෙන්න ඕනේ නිසා. තමන් කරපු පාප කර්මයක් හිතේ නැగిලා ආව නම් එහෙම ඒ පාප කර්මයට අදාළ දේවල් හිතේ නැగిලා ඇවිල්ලා අවසාන මොහොතේදී එතනට අදාළ දැනග තමයි ගිහිල්ලා උපදින්නේ. ලේසියෙන් පහසුවෙන් හිතන්නේ එහෙම එපා අපි නම් මේ ටිකක් පින් කරගෙන තියෙනවා අපි මේ හැමදාම පන්සල් යනවා මේ දවස්වල. අපිට මේකෙන් ගොඩ යාමක් තියෙයි කියලා. තින් කරන එකෙන් තමන්ට ගොඩ යාමක් තියෙයි. නමුත් සතර අපායෙන් සදහටම නිදහස් වූෙක් නෙමෙයිනේ. සතර අපායෙන් සදහටම නිදහස් වුනේ කවුද? චතුහ පායේ හිච විප්පමුත්තෝ කියලා කිව්වේ කාටද? සෝතාපන්න වෙච්ච පුද්ගලයාට. එන ඔබ විසින් කරගත යුත්තේ පින්වත්නි සෝතාපන්න වෙන වැඩ පිළිවෙල. ඔබ හොඳටම දන්නවා කය අතරපු සනින් අපාගත වෙනවා කියලා. එන ඔබ විසින් කරගන්න ඕනේ සෝතාපන්න වෙන එක හැරෙන්න වෙන මොනවාද? ආයි බණක් අහනවා නම් මොන බණද ඔබ අහන්න ඕනේ? කාලීන බණද? ඔබ මෙතන බලන්න කාලීන බණ අහලා හරියයිද නැහැ? මේ මැරිලා අපාගත වෙන ඉන්න පිරිස්. අර මං කිව්වේ අර නැව මුහුදුපත් වෙන්න ළඟයි කට්ටියක් හොගාලා හදනවා මොනවද? බෝට්ටුවක් හදනවා බේරිලා යන්නේ. තව කට්ටිය මීනා වය වය ඉන්නවා. කාලීන බණ කීකී ඉන්නවා තව කට්ටිය. අපේ අයටත් මොකක්ද ඉන්නේ? බෝට්ටු හදන එක අමාරුයිනේ. ඒ වගේ දරක වයින් එක අහහා ඉන්නේ. එතන දුවලා ගිහලා එතනට ගිහලා ඒක අහහා ඉන්නවා.
නැවමුහුදු බත් වෙච්ච ගමන් මෙන්න දෙන්නේ ඔක්කොම වෙනවා. අර අය බොහොම සීරුවට අර බෝට්ටුවත් හදාගෙන එයා ඒගොල්ලන්ට යනවා. ඉතින් ඔබ තීරණය කරන්න ඔබ කොතනටද යන්න ඕනේ කියලා. ඒ යන්න ඕන තැන තීරණය කළා ඒ යන තැනට වැඩපිළිවෙල හදාගන්න. ඒකයි ඔබ විසින් කරගන්න ඕන. එහෙම නැතුව කොච්චර හරියම් බකලත් ඉංග්‍රීසි ඕයන් ඇති ඵලයක් නැහැ. තණ්ඩු පහේ ගෙවල් ගහුවත් වැඩක් තියෙනවද? මම දන්න එක මුදලාලි කෙනෙක් ඉන්නවා. මැරිලා. ලංකාවේ ඉඳපු අංක එකේ සල්ලිකාර මුදලාලි කෙනෙක්. මේ මුදලාලි මුදලාලි හාමිනේ පුදුම ලෝභකමෙන් කුණුකමෙන් සල්ලි එකතුගෙන වැඩ පිළිවෙලක ඇදලා හිටියා. අන්තිමට මේ මුදලාලි මලා මුදලාලි මැරලා ටික දවසක් යනකොට පිංගුදින යන මුදලාලිගේ හාමිනේට කාසේ වගේ ලෙඩක් හැදුණා. කැහැලා 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 ලේත් එක්ක සෙම දානවා. සෙම දාන්න තියාගෙන ඉන්නවා එහා පැත්තේ පණික්කම. මේ ගැහැණිය මේ අර කාර්ලා සෙම දාද්දි ලේත් එක්ක ඒ සෙම ටික පණික්කම වල දාලා ඊළඟට එන සෙම පාර දාන්න යද්දි පණික්කමේ සෙම ටික නැහැ. සමාධියට පත් වෙච්ච උත්මේ ගිහිල්ලා බැලුවා මොකද්ද මේකට හේතුව කියලා. බල්ලගොන්න මොකද? අර මහා සල්ලිකාර මුදලාලි අසූචි කන පෙරේතෙක් කියලා ඉපදිලා අර ගෑනු කෙනා දාන්න දාන්න සෙමසොටු ටික ඔක්කොම ආහාරයට ගන්නවා. දැන් සල්ලි දීලා මක් කරන්නේ? දැන් ඔබ හිතන් ඉන්නේ අපිට සල්ලි දිනනවා නම් ගොඩාරියක් අපිට අපි සුවසේ ඉන්න පුළුවන් කියලා නේද හිතාගෙන ඉන්නේ? සල්ලිකාරයෝ මැරෙන්නේ නැද්ද? සල්ලිකාරන් ලෙඩ හැදෙන්නේ නැද්ද? ඉලිගාවක් හැදුනොත් සල්ලි පුච්චලා අලු ගාලා ඉලිගාව හොද කරන්න පුළුවන්ද? එහෙනම් ඔබ හිතන් හිටියොත් එහෙම අපි නම් දුකේ තමයි ඉන්නේ සල්ලිකාරයෝ ඉන්නේ සැපේ කියලා එක ඇත්තද? අපේ මේ මිනිස්සු ගොඩක් හිතාගෙන ඉන්නේ ඔන්න ඕක. අපි තමයි දුක් විඳින්නේ සල්ලිකාර මිනිස්ස නම් දුක් විඳින්නේ නැහැ. ඒක නිසා අපිත් කොහොම හරි සල්ලි හොයන්න ඕනේ. මුළු ජීවිතේම සල්ලි හොයන්න ඕනි කියලා හිතාගෙන ජීවිතේ සල්ලි හොයන බවට පත් කරගෙන තමන්ගේ මාර්ගයේ සියලු දේ වහ ගන්නවා. බුදුදහමට පයින් පාරක් ගහනවා. මොකද හේතුව? ඒක ඒකත් එක්ක මේ සල්ලි හොයන වැඩේ කරන්න බෑ. සල්ලි හොයනවා මම කොහොම හරි සල්ලි හොයන අනුන්ගේ මම මේ රීවි මාන්ත උරාගෙන හරි ගමන් නැහැ. කසිප්පු පෙරලා අනිත් දෙනුගේ පවුල් විනාශ කරලා හරි ගමන් නැහැ මම මේ වැඩේ කරගන්න. ගමේ ඉන්න හරක් ටික හොරෙන් අරන් ගිහලා පටවල මරලා හරි ගමන් නැහැ මම මේ මගේ වැඩ පිළිවෙල කරගන්න ඕනේ. මොකද මගේ තට්ටු පහේ ගෙදර මම තාම ගහලා තියෙන තට්ටු දෙකයි. ඉදිරි තට්ටු තුනක් මම කොහොම හරි ගහගන්නවා. අයින්ද ගෙල්ලන්ගේ කොල්ලන්ගේ මාල කඩාගෙන ගිහිල්ලා හරි කමන්නේ මගේ වැඩේ මම කරගන්න ඕන කියන තට්ටු දෙකේ මානසිකත්වයට පත් වෙන්නේ ඔන්න ඔය පිරිස. මම ඔබට තව එක කතාවක් කියන්න. මේක කිව්වට පස්සේ බින්දුතුනි ඔබට තේරෙයි තවත් එක දෙයක්. ඉතින් මේක අවබෝධ වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම බින්දුතුනි මේක අවබෝධ වෙනවා නම් ඔබට ඉන්න තැන චූ යන්න ඕනේ. ඒ තරම් භයානක දෙයක් මම මේ කියන්නේ. අර මේක ඇත්තට හුරු නැති නිසා ඒක ඇත්තට ගානක් නැහැ. මම දැන් ඔබට කිව්වොත් මේකත් මෙන්න මේක තේරුම් ගන්නකො. ඔබ වැරද්දකට අහු වෙනවා. අපි දැන් සෞදි අරාබියේ වැරද්දකට අහු වෙනවා. හොරකමකට. නඩුකාරයා දීන්දු කරනවා අත කපන්න කියලා. දැන් බිරිඳ ඔබව අල්ලගෙන ගිහිල්ලා අතත් බංගෙදී උඩින් තියාගෙන අරුව වරක උස්සගෙන ඉන්නවා අත කපන්න. ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? මහා භයංකර ස්වභාවයක් දැනෙන තමන්ට චූ යන එකක් නැද්ද? ඇයි මේ මොකද්ද දැන් මේ නැති වෙන්න යන්නේ? මේ මේක ටිකක් හිතින් මවා ගන්න. දැන් මොකද්ද මේ නැති වෙන්න යන්නේ? අතනේ. මේ කපන්න යන්නේ අතනේ. මෙතනින් කපන්න යන්නේ අත. මහා භයානක ස්වභාවයක් දැනෙන්නේ නැද්ද? එන ඒ වෙලාවට චූ යනවා නම් තමන්ට
කාගේ කකුලක් කපද්දි අතක් කපද්දි Tamanne චූ යනවනะ කයතර උසනින් අමු මහ නරකාදි ගීලා අර අරසා මහා දුක්ගින්නක් විඳින්න තියෙන බව දැනගත්තට පස්සේ මොනවය ඉන්නෝන්නේ හරිද මේ බඩ යනෝන්නේ නේද Tamanne දැනිලා ඒක කරුමික මහත පිංගුදිනි මේව අවබෝධ වෙන්නේ නේ කොච්චර කිව්වා මේ දිග අවබෝධ කරගන්න හරිම අමාරුයි ඔබ දේශනාව 100කට විතර આવත උන්න යන්තම් තේරෙන්නේ මොනවද මේ මනුස්සය මේ කියන්නේ කියලා ඔබට තේරුණා නොතේරුණත් මම කතා කරන්නේ නම් මහා භයානක වෙච්ච දෙයක් ගැන උත්සාහ කරන්න කවද හරි දවසක මේක අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේ එක අවස්ථාවක පිංගුදේ මේ නියමිටට පස් පිටක් ගත්ත කියලා අහලා තියෙනවා නේද මේ නියපොත් උඩට පස් ටිකක් අරගෙන තථාගතයන් වහන්සේ අහන්වලු ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්ද මේ මගේ අතේ තියෙන පස්ත වැඩි මේ මහ පොළවේ තියෙන පස්ත වැඩි ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ උත්තරයක් දෙනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නියපොත් උඩ තියෙන පස් මේ මහ පොළව හා සසඳන කල්හි නොගැටි හැකි තරම් කුඩයි මේක ගණන් ගන්නවත් පුළුවන් එකක් නෙමෙයි ස්වාමීනි අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කියනවා පින්වතුනි එහෙනම් හිතා ගන්න ආනන්ද මේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්න ජීවීන් මිහි වෙද්දී සුගතිගාමි වෙන්නේ මෙන්න මෙච්චරයි කියන මේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්න ජීවීන් මිහි වෙද්දී සුගතිගාමි වෙන්නේ මෙන්න මෙච්චරයි කියලා උන්වහන්සේ කියනවා සුගතිගාමි වෙන්නේ මේ නියපොත් උඩ තියෙන ප්‍රමාණය විතරලු. එතන මම ඔබට කිව්වා ලෝක 31ක් තියෙනවා. 31 ලෝක ධාතුව කියලා කිව්වේ ඒකට. ඔය ලෝක 31කින් ලෝක 4යි දුගති තියෙන්නේ. ලෝක 27ක් මොනවද? සුගති. එහෙනම් මේ මහ පොළවේ තියෙන වැලි ගැට ගන්න දුගතියට යනවා නේද බුදුහාඳුරු කිව්වේ? එනම් මේ මහ පොළවේ තියෙන වැලි ගැට ගන්න දුගතිගාමි වෙනා මිනිස්සේ ඒ කියන්නේ සතර අපායට යන්නේ මහ පොළවේ තියෙන වැලි ගැට ගන්න සුගතිගාමි ලෝක 27ටම යන්න ඉන්න අය කොහෙද ඉන්නේ මේක උඩ ලෝක 27ක මිනිස්සු ඉන්නේ මේක උඩ ලෝක 4ක මිනිස්සු ඉන්නව කොහෙද මෙතන සත්වයෝ තවත් තියෙනවා කියන්නේ මේක සම්බන්ධ ඔය ලෝක 27න් ලෝක 20ක්ම තියෙන්නේ ඔබට යන්න නෙමෙයි. ඒ ලෝක 20ට යන්න පුළුවන් ධානලාභී උත්තමයන්ට විතරයි. එහෙනම් ඔබට යන්න දැන් තියෙන කීය හිතව? 7යි. මේකේ තියෙන පස් වලිනොත් 20ක් අයින් කරලා කොටස් 27කට බෙදලා ඒකෙන් 20ක් අයින් කළා ඉතිරි 7ට තමයි ඔබට යන්න පුළුවන්. දැන් අත උස්සන්න පුළුවන් නම් කවුරු හරි ඔබ ඒ 27ේ ඉන්නවා කියන කෙනෙක් ඔබට හිතනවද ඔබ මේ හතේ ඉන්නේ කියලා? يعني මේ නියපොත්ත උඩ තියෙන පසොත් 27කට බෙදලා 20ක්ම අයින් කරනවා. ඉතිරි හත තමයි ඔබ වෙනින් ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඔබට හිතනවද ඔබ මේ නියපොත්ත උඩ ඉන්නේ කියලා? එහෙනම් දැන් හිතෙන්නේ නැද්ද පිංගුදනි මේ තථාගත දහමට අනුව ඔබට හිතෙන්නේ නැද්ද ඔබ මහා භයංකර අඩියක ඉන්නේ කියලා? එහෙනම් මෙතනින් එහාට පිංගුදනි මේ தත්ත්ව වෙනස් කරගන්න. සද්ධර්ම දේශනාවල් නිතර නිතර අහන්න. නිවන් අවබෝධ කරන සද්ධර්ම දේශනාවල් නිතර නිතර අහන්න. මොන වැඩේ කර කර හිටියත් කමක් නැහැ. තමන්ගේ දරුවා ශිෂ්‍යත්වයේ පාස් වෙන එකද ලොකු සතර අපායෙන් ගැලවෙන එකද ලොකු? දරුවට ආදරේ කරන අම්ම කෙනෙක් නම් මොකද ලොකු වෙන්න ඕනේ? සතර අපායෙන් ගැලවෙන එක නෙමෙයිද? ඉෂාත් පාසලා ඊළඟ දාසේ බස් එක හැමිලා මැරිලා ගියාම එදිරින් යන කොහෙද ගිහින් උපදින්නේ මේකෙන් කියන්නේ ශිෂ්‍යත්වෙ ළමයි විභාගෙට යවන්න එපා කියලා නෙමෙයි මේ කියන කරුණු තේරුම් ගන්න උත්සාහ කරන්න පුංචි දරුවන්ට පවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඉඩ අරින්න ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර පිංගුදිනේ මේ මාර්ගඵලයන් ලබන්න උත්සාහ කරන්න
බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ ඔබට මාර්ගඵලයන් දේශනා කරන්න මිස ඔබලව වැඳුම් බිඳුම් ගන්න නෙමෙයි. අද උන්වහන්සේ ලෝකෙට පහළ වෙච්ච කාරණාව පැත්තකට දාලා උන්වහන්සේ උදේ ඉඳලා රෑ වෙනකම් වදින පිරිසක් බිහි වෙලා ඉවරයි. උදේ ඉඳලා රෑ වෙනකම් කරන්නේ පන්සලෙත් වදිනවා, ගෙදරත් වදිනවා, අරහෙත් වදිනවා, මෙහෙත් වදිනවා. ඔය ටික කර කර ඉන්නවා. ඉතින් තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ ඔය ටික කියන්න නෙමෙයි. नहीं सीले न मतं होतु उपज्जन्ति तथागता अट्टक्करा तीनि पदा संबुद्धेन प्रकाशिता तथागतयन् वहन्से नमक लोकेट पहलुने सीलयक् गनवत् वतक् गनवत् कियके इन्न नेमेयि अकुरु अटकिन् पद तुनकिन् युक्त वेच्च अनिच्च दुक्ख अनत्त किन करुणु तुन लोकेट पहेदिरि कल्ला देन ओब हेनम् मेतनिन् इहाट ओय अनिच्च दुक्ख अनत्त किन करुणु विग्रह वेन धर्म देशनावक् हरेन्न वेन धर्म देशना अहला वडक् नेहे ඉස්සර සතර පායේ නිදහසෙන් පස්සේ පුළුවන් කවි බණ අහන්න. මම මේවට නිගහ ගන්නව නෙමෙයි. ඇත්ත தත්ත්වය ඔබට මේ පැහැදිලි කරලා දෙන්න. පස්සේ පුළුවන් කවි බණ අහන්න. පස්සේ පුළුවන් භක්ති ගීත කියන්න. සතර පායේ නිදහසලා ඉන්න ඉස්සෙල්ලා. ඔබට පුළුවන් වීරය කරන්න. පුනුවන්තරම් වීරය කළා මේ සත්‍යධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරා. අනිච්ච දුක්ඛ අනාත්ම කියලා කරුණු තුනක් බුදුහාමුදුරුවෝ ලෝකෙට දුන්නා. ඒක උදෙසා තමයි උන්වහන්සේ ලෝකෙට පහළ වුණේ. වෙන දෙයක් කියන්න නෙමෙයි. අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණු තුන තමයි පිංවදින ඔබ අරහත් වෙන්න පත් වෙනකම්ම තියෙන්නේ. කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි සෝතාපන්න වෙන්න මොකද්ද කරන්න ඕනේ? महान लोके पिलिबंद अनिच्च दुक्ख अनात्त वदन स्वामी नि सोतापन्न केनेक सकदागामी वेन्न मोकद्द करन्न महान लोके पिलिबंद अनिच्च दुक्ख अनात्त वदन स्वामी नि सकदागामी वेच्च केनेक अनागामी वेन्न मोकद्द करन्न महान लोके पिलिबंद अनिच्च दुक्ख अनात्त वदन स्वामी नि अनागामी केनेक अरहत् वेन्न मोकद्द करन्न महान लोके पिलिबंद अनिच्च दुक्ख अनात्त वदन स्वामी नि अरहत्तेट पत्वेच्च केनेक इहात्म सुख विहरणे संदहा मोकद्द कल युत्ते महान लोके पिलिबंद अनिच्च दुक्ख अनात्त वडीमवई कल युत्ते एहनम पिंगुत्ने तथागतयन् वहन्से लोकेट पहल्ला तियेन्ने मोकक् कियन्नद अनिच्च दुक्ख अनात्त कियन्न नेद एकने कीवे नहि सीलेन वतं होतु उप्पज्जन्ति तथागता තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට බිහි වුණේ සීලයක් ගැනවත් වතක් ගැනවත් කියකේ ඉන්න නෙමෙයි. ඔය සීල්පද විග්‍රහ කර කර ඉන්න නෙමෙයි තථාගතයන් වහන්සේලා ලෝකෙට බිහි වුණේ. වතක් දේශනා කරන්න නෙමෙයි. ඔය පංච සීලේ හේවත් පංච වතක් කියන එකක් අද සමාදන් වෙන්නේ අපි. ඔය වැඩ පිළිවෙල කියකේ ඉන්න නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණ තුන ලෝකෙට පැහැදිලි කරලා දීලා මේ ලෝක සත්‍ය මේ සතර පායෙන් නිදහස් කරගන්න වැඩ පිළිවෙලට තමයි උන්වහන්සේ ලෝකෙට බිහි වුණේ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මේ වෙලාවේ ඔබ අහන්න ඕනේ සත්‍යධර්මයේ මොකද්ද කියලා පැහැදිලිව ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. හත් දවසේ බණකට ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කරන්න ගියාට පස්සේ ඒ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න. අනේ හාමුදුරනේ සෝතාපන්න වෙන බණක් දේශනා කරන්න අපිට. මෙතනින් එහාට ඔබේ කටේ තිබිය යුත්තේ එකම එක දෙයයි. මම සෝවාන් වෙන්න ඕනි. මම සෝවාන් වෙන්න ඕනි. මෙතර කලව බින්දු මාත්‍රයක හිතන් හිටියේ නැහැ නේ ඔවා. ඉතින් ඉන්නේ මම දීව ලෝකේ යන්නේ මම දීව ලෝකේ යන්නේ ඒකනේ පතන්නේ මේ ඔක්කොම නවත්තලා පතන විදියකුත් දැන් ඇවිල්ලා දැන් පතනවා කාවද පතන්නේ මෛත්‍රී බුදුහාඳුරන්ව පතන අද ලස්සන පින් වාක්‍ය හදාගෙන කවුරුත් දන්නේ නැහැ ඒව මොනවද කියන්නේ කියලා ඒවා කියලා සාදු 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 කියලා ඒව අනුමෝදන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන දා කොච්චර කල් දිනනද කියලා ඔබ දන්නවද? ඔය මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ නිවන් දකින්න ඉන්න පිරිසට මම මේ කියන්නේ. එහෙමත් පිරිසක් ඉන්නවද? ලෝකෙ විවිධ පිරිස් ඉන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ නිවන් දකින්න පිරිස. හිතාගෙන ඉන්නේ Tamanට කැමති යම දේ නිවන් දකින්න වැඩ පිළිල හැදේ කියලා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන දා බොහෝ කල් දිනනවා.
මනුස්සයාගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා ඉස්සෙල්ලා. දැන් අවුරුදු 60යිනේ මනුස්සයාගේ පරම ආයුෂ 70යි 60යි ඔය අතරනේ තියෙන්නේ. ඕක බහින්න ඕනේ අවුරුදු 10ට යනකම්. අවුරුදු 10ට යනකම් වැහැලා. ඊට පස්සේ ඒ ආයුෂ අවුරුදු 80,000 දක්වා වැඩි වෙන්න ඕනේ ක්‍රමක්‍රමී. ඒ අවුරුදු 80,000 දක්වා වැඩි වෙලා චක්‍රවර්ති රජ කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා. අන්නේ රජුරන්ගෙන් පස්සේ තමයි බිංගතුනි මෛත්‍රී බුදුහාමුදුරු කෙනෙක්ලා ලෝකේ පහළ වෙන්නේ. දැන් තව කොච්චර අවුරුදු ගණන් වලින් කිව්වොත් කොච්චර කාලයක් ඇද්ද? දැන් ඔය පැතිල්ල සාර්ථක වෙයිද? ඉතින් මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙත් ඕක පතන්නේ නැතුව තව බුදුරු 100ක විතර පස්සෙම දැම්මනම් හරියි. නේද? තව බුදු වෙන 100 වෙනි බුදුහාමුදුරන්ගේ ශාසනයේදී මම නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන පින්වත්නි කියලා කිව්වොත් හොඳ නැද්ද ඒක? තව කාලයක් හිටිය හැකි නෙමෙයි. මෝඩ වැඩ පිළිවෙලවල් පින්වත්නි තනිකර මෝඩ වැඩ පිළිවෙල. පතන්න ඕනේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය නෙමෙයි. එහෙම විශේෂ වූ ශාසනයක් කියන්න එපා. මේ ආත්මය තුලදීම මේ වැඩේ කරගන්න බලන්න. සෝතාපන්න වෙනවා කියන එක අහසට තියෙන එකක් නෙමෙයි. කැලවල වල භාවනා කරන හාමුදුරුවෝ නෙමෙයි සෝතාපන්න වෙන්නේ. ඔබටත් පුළුවන් ඒක කරගන්න. සිවුරක් දාන්න ඕනේ නැහැ සෝතාපන්න වෙන්න. ඔබට ධර්මයේ අවබෝධ වුණා නම් ඔබ සෝතාපන්නයි. ධර්මයේ අවබෝධ වෙච්ච කෙනෙක් කවුදක්වත් ආයි පාප කර්ම කරන්නේ නැහැ අපාය යන. ධර්මයේ අවබෝධ කරගන්න වැඩ පිළිවෙලක් ඕනේ ඔබ විසින් කරන්න. අන්නේ වැඩ පිළිවෙලට එකතු වෙන්න. ඒකයි මම කිව්වේ මෙතනින් ඉහාට. හත් දවසේ බණකට, තුන් මාසේ බණකට, අවුරුද්දේ බණකට. කවුරු හරි හාමුදුරුවමක් වඩම්මනවා නම් මෙතනින් ඉහාට ඔබ කළ යුත්තේ මොකක්ද? ඒ හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරන අනේ ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාවක් කරන්න කියලා. සියලු දෙනාම එකතු වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාව අහන්න. මේ ගමේ එක පුද්ගලයෙක්ගේ සෝතාපන්න වුණොත් මේ ගමට මොනතරම් ආශ්චර්යයක්ද කියලා ඔබ හිතනවද? සෝතාපන්න කෙනෙක් මේ ගම තලමුව තුල ජීවත් වෙනවද? මොනතරම් ආශ්චර්යයක් වේද කියලා ඔබ හිතන බලන්න. ඒ පුද්ගලයා තමන් තුළින් බිහි කරගන්න උත්සාහ කරනවා. ඒක මේ මහා අමාරු කාරණාවක් නෙමෙයි. අමාරු කාරණාවක් නම් විශාකාව කියන කාන්තාව පුංචි දැරියක් අවුරුදු 7 දී. අවුරුදු 7 කියන්නේ මේ කාලේ කීය වසරේද? අවුරුදු 7 කියන්නේ මේ කාලේ කීය වසරේද? 2 වසරේ. 2 වසරේ ළමයෙකුට සෝතාපන්න වෙන්න පුළුවන්කම ලැබුණා නම් අවුරුදු 80ක් වෙනකන් සිල් සමාදන් වෙච්ච ආච්චි අම්මට බැලුණේ ඇයි? ධර්මයේ ලෙස නෙමෙයි අහලා තිබුණේ. උන් නෝකයි හේතුව. මේ ධර්මයේ ලෙස අහගෙන මේක අවබෝධ කර නොගන්නා අතුරු ඔබට වෙන්නේ සතර අපාය ළඟින් ගිහිල්ලා. ඔන්න මම ඔබට කියන්න හදන්නේ පින්වතුනි මේක අවබෝධ කරගන්න ධර්මයේ. අර ටික තේරුම් නැති වුණා. මුලින් කියපු ටික තේරුම් නැති වුණත් පින්වතුනි දැන් කියන ටික තේරෙයිද කියලා බලන්න. දැන් කියන ටික කොහොම හරි තේරුම් අරගෙන මේ වැඩ පිළිවෙල කරගන්න උත්සාහ කරනවා.